සුබ දවසක් ගරු ලේකන්තුමා නිලධාරීන් වෙල්කම් could you please identify yourselves for the record මම ඒකේ සෙනවිරත්න බණ්ඩාරනායක නියෝජ්‍ය ලේකම් මම කුමුදු මීගහගේ අධ්‍යක්ෂක වෙළඳාම අධ්‍යක්ෂය මම එච්.එන්. නන්සේන එඩිසන් සෙක්‍රටරි හෝම් අපයස් අපි කතා කරේ මේ අස්වසුම කණ්ඩායමට මම ඔබතුමාගේ අස්වසුම කට්ටියනේ මම ජයන්ත විජේරත්න සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පොඩ්ඩක් ඉන්න කාටද එන්න කිව්වේ අතුලට ආ මෙච්චරන නිලධාරි ඉන්නේ දෙකම එකට ගමු ඉතින් ප්‍රශ්නයක් නැහැ මුදල අමාත්‍යාංශ කට්ටියනේ ආ ට්‍රේඩ් මිනිස්ටර් ෆයිනෑන්ස් එන්නේ මෙච්චර එළිය කවුරුත් නැහැනේ ආයෙ නැති මේක හැබැයි ඒ ඕගොල්ලන්ට ඉන්නව නම මම කිව්වර නක මෙතන හරි කමන්න හරි එලීටියොත් ඒකක් හරි බොන්න පුළුවන් හරි හරන්දර ඩිරෙක්ටර් ඇඩිෂනල් ඩිරෙක්ටර් ජෙනරල් ලීගල් ඩිපාර්ට්මන්ට් ට්‍රෙෂරි ඒ වීරසේන ඇඩිෂනල් කොමිෂනර් ෆිනෑන්ස් වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් චන්දන දිසානායක මොන්ටේන රෙගුලේෂන් ස්පෙෂලිස්ට් සෝෂල් ප්‍රොටෙක්ෂන් ප්‍රොජෙක්ට් හරි ගුඩ් නෝදන කන්සල්ටන් ෆෝ WBB ප්‍රභාත් ආරිරත්න IT ස්පෙෂලිස්ට් වෙල්ෆෙයාර් බෙනිෆිට් බෝඩ් සුදර්ශන සිල්වා අධ්‍යක්ෂක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව එච්චරද අනුරංජලා ජගනාදන් කන්සියුමර් අෆෙයර්ස් ඔතොරිටි ඩිරෙක්ටර් ප්‍රයිසි ජයමාලි වික්‍රමාරච්චි අධ්‍යක්ෂ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මම ගාමිණී විජේසිංහ අතිරේක ලේකම් කාන්තා ළමා කටයුතු හා සමාජ සුබ සාධන අමාත්‍යාංශය මම මහේෂ් පෙරේරා ඩෙපියුටි ඩිරෙක්ටර් ප්ලෑනින් සමුද්‍ර ඩිපාර්ට්මන්ට් එල්.එම්. ඩී. ද. සිල්වා අධ්‍යක්ෂ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වසන්ත කන්නංගර ටෙරිෆ් ෆැන්ලි ස්ට්‍රීට් ඩෙන් ඉන්වෙස්ට්මන්ට් පොලිසි ඩිපාර්ට්මන්ට් මම ජී.එච්.ඩි. ධර්මපාල නියෝජ්‍ය වෙන කාත්බ ජාතික විගණන කාර්යාලය මොහොතේ අපිට සුබ සාධන ප්‍රතිලාභ පනතේ යම් සංශෝධන වාක්‍යයක් ඉදිරිපත් කරලා තියෙනවා. කවුද ඒවා ඉදිරිපත් කරන්නේ? අපිට ප්‍රසන්ටේෂන් එකක් තියෙනවද? නැත්නම් නෑ සභාපතිතුමා අපි පැහැදිලි කිරීමක් කරන්න. පැහැදිලි කිරීමක් කරන්න. ගරු සභාපතිතුමනි මෙය පනත සඳහා සංශෝධනයක් නෙමෙයි පනතෙන් අපි විසින් පළ කරන ලද ගැසට් පත්‍රය සඳහා කරනු ලබන සංශෝධනයක් සුබසාධක ප්‍රතිලාභ පනතේ අන්තර්ගත වෙනවා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන යම් සුබසාධන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය සුදුසුකම් ලබන පුද්ගලයන් තෝරා ගැනීමේදී ඒ තෝරා ගනු ලබන්නේ කුමන උපමාන යටතේද තෝරා ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද තෝරා ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වන නිලධාරීන් කවුද අභ්‍යාචනා කිරීමේ ක්‍රමවේදය කුමක්ද යනාදී වශයෙන් දීර්ඝ තොරතුරු ඇතුළත්ව ගැසට් පත්‍රයක් 22 වර්ෂයේදී පළ කරනු ලැබුවා. එතකොට ඒ ගැසට් පත්‍රයේ දක්වා තිබෙන ක්‍රයිටීරියා යටතේ තමයි ඒ ක්‍රියාවලිය අනුගමනය කරමින් තමයි අස්වැසුම සඳහා තෝරා ගැනීම සිදු කරනු ලැබුවේ. එතකොට පනතේ 23 වන වගන්තියේ අන්තර්ගත වෙනවා ප්‍රතිපාදනයක් එම සකස් කරනු ලැබූ රෙජිස්ට්‍රි එක සෝෂල් වෙල්ෆෙයාර් රෙජිස්ට්‍රි එක සුදුසුකම්ලාභීන්ගේ රෙජිස්ට්‍රිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සෑම වර්ෂයකදීම යාවත්කාලීන කරනු ලැබිය යුතුයි අලුතෙන් නම් එකතු කිරීමෙන් සහ ඉන්න අයගෙන් ඉවත් විය යුතු නම් ඒ නම් ඉවත් කිරීමෙන්. එතකොට ඒ යාවත්කාලීම සිදු කර යුතු වන්නේ පිළිගත් ලැබුණු ක්‍රමවේදයක් යටතේ. එතකොට මේ 22 හඳුන්වා දුන්නු ගැසට් පත්‍රයට මූලික වශයෙන් සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට අපිට අවශ්‍ය වුණා. පළවෙනි සංශෝධනය තමයි මෙම යාවත්කාලීන කිරීමේ 23 වෙනි වගන්තියේ දැක්වෙන අවශ්‍යතාවය සඳහාත් අර අප 22 ගැසට් පත්‍රයේ පළ කරපු උපමානම සහ ක්‍රියාවලියම යොදාගත යුතු බවට එක්ස්ටෙන්ෂන් එකක් විදිහට. දෙවෙනි දේ තමයි ගරු සභාපතිතුමනි අපි නිරීක්ෂණය කළා
මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ප්‍රාදේශීය ලේකම්තුමන්ලා එම කමිටුවල කටයුතු කිරීමේදී මුහුණ පැව ගැටලු යම් යම් දුෂ්කරතාවයන් තිබුණේ එම කමිටුවල සංයුතිය සම්බන්ධයෙන්. එම නිසා මේ ගැසට් පත්‍රයේ මගින් මේ සංශෝධනය මගින් අර 22 ගැසට් පත්‍රයේ තිබුණු කමිටුවල නිලධාරීන්ගේ සංයුතියෙහි යම් සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ සංශෝධනයේ සිදු කිරීමට හේතු වුණේ අපි විසින් ලැබපු අත්දැකීම් අනුව මේක කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ කඩිනමින් නිමා කිරීම අරමුණු කොටගෙන තමයි උනේ. ඒ අනුව අරමුණු දෙකයි. එකක් යාවත්කාලීන ක්‍රියාවලියේ ක්‍රියාවලියට එම ක්‍රමවේදයම අනුගමනය කළ යුතුයි කියන ප්‍රොවිෂන් එක. ඒක මේ ගැසට් පත්‍රයේ දෙවන පිටුවේ ඈවගන්තිය යටතේ 2 ඈවගන්තිය යටතේ 10 අනුනියෝගයට ඉක්බිතිව පහත දක්වන කොටස ඇතුළත් කිරීමෙන් කියන යටතේ දක්වෙනවා. අනෙක් සංශෝධන තිබෙන්නේ මා කිව්ව පරිදි අර පෙර ගැසට් පත්‍රයේ තිබුණු කමිටුව ඇපල් කමිටි එකයි තෝරා සුදුසුකම් තෝරා ගැනීමේ කමිටුවේ සංයුතියේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට. දැන් යම් යම් වෙනස්කම් කිව්වහම නෑ ඊට වඩා තව තියෙනවනේ. දැන් මෙතන තියෙනවා රෙගුලේෂන් 4 සබ්සෙක්ෂන් 1. ඒක වෙනසක් තියෙනවනේ. ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික සහ අන්‍යාකාරයකින් කියන වචන දෙක වෙනුවට ඉලෙක්ට්‍රොනික හෝ අන්‍යාකාරයකින් කියන එකට සංශෝධනය කළා. එතකොට දෙකෙන් එකක් කියන අර්ථය තමයි එන්නේ. මැනුවල් සිස්ටම් එකට ඉලෙක්ට්‍රොනික දෙකටම අවස්ථාව සලසන්නේ. එතකොට හැබැයි දැන් මෙතන දැන් මේ ගැටලුව මේ සභාවතුමා දැන් මෙතන දැන් කලින් තියෙන ඉලෙක්ට්‍රොනික සහ අන්‍යාකාරයෙන් කියලා දෙකේ ක්‍රම දෙකටම ඩේටා ස්ටෝරේජ් එකක් තියෙනවා. හැබැයි දැන් මෙතන දෙකෙන් එකක් ඔප්ෂන් එක ඒ කියන්නේ දෙකින් එකක් කැමති විදිහට තියාගන්න පුළුවන්. හැබැයි දැන් මේකම තමයි පහුගිය කාලේ වල මැනුපුලේට් කරලා බොරු තොරතුරු දාලා කරේ. ඒක නිසා මම විරුද්ධයි සභාපතිතුමා මේකට. ඒ කියන්නේ අවංකවම මේ සංශෝධනය කතා කරේ නෑ අපිට මෙතනදී. No, Mr. Chairman, I have a more threshold question. Because then there's almost 1 million appeals have come, of which you see about 68,000 objections and the balance about 650,000 are to graduate from one category to another. They are not accepted that they are from a lower category, but they want a higher category to be this thing. So now the question arises as to what is the criteria you used to determine these categories, right? And then this, because people are unaware of how these categories are determined. And now 650,000 appeals asking to be upgraded from category. So we must be made aware of what is the criteria you adopted to select people for each category. Yes, sir. Now, before we answer the honorable member's question, you all can get ready to explain to us your model, etc. But can we just go in sequence? Because you did not mention, Mr. Arandhara, that this change. And I agree with the honorable member that methana may open for corruption. මැනුපිල දැන් ගරු මන්ත්‍රීතුමා කියන්නේ මේක අතින් ලියනකොට මැනුපිල නෑ. කලිනුත් ඒකනේ දැන් කෝට්ටේ හිටියා වවිස්සා කොහෙද මේ පස්සයාල එහෙම අපි හොයලා බලනකොට වෙන පළාත් වල අයවත් දාලා අසට දීලා ඊට පස්සේ මේ ට්‍රේස් කරනකොට තමයි අහු උනේ අපිට. නැ මම අහන්නේ මේකයි. දැන් අපි ඉලෙක්ට්‍රොනික පැත්තට යන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ දත්ත මේක හියුමන් ඉන්ටර්ෆේස් එක අයින් කරන්නනේ හදන්නේ. ඒ හියුමන් ඉන්ටර්ෆේස් එක අයින් කරන්න එක ස්ටෙප් එකක් හැටියට ඉලෙක්ට්‍රොනික හා අනිත් එක දෙකම තිබුණා. දැන් ඉලෙක්ට්‍රොනික එක අයින් කරාම හෝ කියලා මැනුවල් විතරක් තිබ්බහම අපි පස්සට යන දෙයක් නෙවෙන්නේ. ඒක අනිත් එක සවතු තව එකක්. දැන් අපි අනාගතයේදී දැන් මේ ඉන්ස්ටිටියුට් එකනේ දැන් ඩේටා ඉන්ටර්ඔපරේටරි සිස්ටම් එක දැන් යෝජනා කරලා තියෙනවා. එතකොට ඩේටා ඉන්ටර්ඔපරේටරි සිස්ටම් එකට මේක මේ ইনফরমේෂන්ස් කනෙක්ට් වෙනකොට එතකොට දැන් කොහොමද එතකොට එක ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියනවා මගේ ළඟ තියෙන්නේ මැනුවල්. තව ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියනවා මගේ ගාව තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ඩේටා. ඉතින් මේක ඒ කියන්නේ අර ඒකමතික නැහැ. ඉතින් එක එක්කෙනාට එක එක විදිහට පාවිච්චි කළා මේක ආයෙ අවුල් වෙනවා. ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කළා නම් මේක ඇයි වෙනස් වෙන්නේ හේතු උනේ කියන එක. සභාපතිතුමනි, මූලික වශයෙන් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා.
නමුත් යම් යම් පුරවැසියන්ටම ඇප්ලිකේෂන් එක ඉලෙක්ට්‍රොනික මේක යන්නේ යම් නිලධාරියෙක් තමන්ගේ අතේ තියෙන ඩිවයිස් එක ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක අරගෙන ෆීල්ඩ් එකට ගිහිල්ලා ඔහුගෙන් තොරතුරු අහගෙන එන්ටර් කරන ක්‍රමවේදය තමයි පිළිගත්තු ප්‍රධාන මූලික ක්‍රමවේදය. එතනින් පරිබාහිරව තෝරා ගැනීමක් මැනුවලි ලිඛිතව යන්න ක්‍රමවේදයක් මේකේ නැහැ. නමුත් යම් පුරවැසියෙක් ඉන්න පුළුවන් ඇපෑලක් ඉදිරිපත් කිරීමේදී හෝ යම් ෆෝම් එකක් ඉදිරිපත් කිරීමේදී ඔහුට තියෙන පහසුකම් අනුව ඔහු විස්තර ලියලා ඉදිරිපත් කරන අවස්ථා. එබඳු ලියලා ඉදිරිපත් කරන අවස්ථාවලටත් ඉඩක් දිය යුතුයි මේ ආරම්භක අවධිය නිසා. එබඳු ලියලා ඉදිරිපත් කරන අවස්ථා සියල්ලක්ම ප්‍රාදේශීය කාර්යාලයට ලොමු කරපසු එතන නිලධාරීන් පිරිසක් එය යළිත් අර ඉලෙක්ට්‍රොනික පද්ධතිය තුළට දත්ත ඇතුළත් කිරීම කරනවා. ඒ නිසා තෝරා ගැනීම තනිකරම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා විතරයි. මැනුවලි තෝරා ගැනීම කරන්න බෑ. ඒක අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. තෝරා ගැනීම අර ඉසෙට්කෝ එක තෝරන ආකාරයේ මේ ෆෝමියුලා යටතේ තෝරන ක්‍රමවේදයක් තියෙන්නේ. එම නිසා අපි පළමුව ගැසට් කරපු ගැසට් පත්‍රයේ තිබුණ ඉලෙක්ට්‍රොනික සහ අන්‍යාකාරකයෙන් කිව්වම අපි බැඳිලා ඉන්නෝ දෙකම මේන්ටේන් කරන්න. දෙකම මේන්ටේන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. එහෙම වුණෙත් නෑ. සමහර ඩේටා මේ මැනුවල් ඩේටා නෑ. සමහර ඒවා ෆීල්ඩ් එකට ගිහිල්ලා තොරතුරු ගත්ත ඒවා තියෙන ඉලෙක්ට්‍රොනික ඩේටා විතරයි. ඒ නිසා මැනුවල් ඩේටා එකතු කිරීමක් සිදු වුණේ නෑ. අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී විතරයි මැනුවල් ඩේටා අරගෙන ඒකත් හැබැයි සිස්ටම් එකට ෆීඩ් කළා ඊට පස්සේ. ඒ නිසා එම ගැසට් පත්‍රයේ වෙච්ච එම යම් දෝෂය නිවැරදි කරන්න තමයි කිව්වේ ඉලෙක්ට්‍රොනිකවත් පුළුවන් හෝ යම් කෙනෙකුට අවස්ථාව තියෙනවා ඇපිල් එකක් වශයෙන් ඉදිරිපත් කරනකොට එන්නේ ඒක අතින් ලියලා ඔහුගේ දුක් ගැනවිල්ල. නමුත් සිස්ටම් එකෙත් ඉඩ තියෙනවා ඒකට. නැතුව නෙමෙයි සිස්ටම් එකෙත් ඉඩ තියෙනවා. නමුත් මැනුවල් ඉදිරිපත් කරන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. ඒතර ඉදිරිපත් කළත් යම් නිලධාරියෙක් අපි තියලා තිබෙනවා ඔහු ඒක ෆීඩ් කරනවා යළිත් ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක තුළට. එම නිසා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක්. ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේ සමාජය කොච්චර සූදානම්ද, පුරවැසිය කොච්චර සූදානම්ද කියන සැකේ තියෙන නිසා තමයි මැනුවල් ක්‍රියාවලියකින් එන ඒවත් මේකට යන්න පුළුවන් කියන විදිහට හැදුවේ. ඒ නිසා හෝ කියන එකට වඩා හෝ කියන එක වඩා නිවැරදි විය යුතුයි. සහ කියන එකට වඩා සහ කියන එක දැම්මොත් වෙන්නේ දෙකම අපි අනිවාර්යෙන් කිරීමක් කළ යුතුයි කියන එක ඇඟෙනවා. ඒකෙන් මිදෙන්න තමයි ප්‍රධාන දේ ඉලෙක්ට්‍රොනික. නමුත් මැනුවල් ඉදිරිපත් කරන ඒවටත් ඉඩ ප්‍රස්ථා තියෙනවා. එතකොට මැනුවලි කවුරු හරි ඉදිරිපත් කරොත් ඒ අවස්ථාව තියෙනවා. ඒක ඊට පස්සේ ඔෆිස කෙනෙක් ඉලෙක්ට්‍රොනිකලි අතුරට දාන්න ඕන ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ඒක සිදු කරනවා. දැන් ගරු මන්ත්‍රීතුමා කියන කතාව, ඒ කියන්නේ ඉන්ටෝපරබිලිටි ප්‍රශ්නේ එහෙම එකක් එන්නේ නැද්ද? එතකොට මොකද අවසානයේදී ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් තියෙනවාමයි මැනුවල් ඩේටා ප්‍රොසෙස් වෙන්නේ නැහැ. මැනුවල් ඩේටා තියෙන ඩේටා ගැදර් කරණීමේ අරමුණ සඳහා විතරයි ඒක ප්‍රොසෙස් වෙනවා. නම් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකට දාලා ඒක තුලින් විතරයි ප්‍රොසෙස්. ඔව් එහෙම නම් දැන් මේ දැන් මේකේ තියෙන මේ අපරකින දැන් මේ ඔරිජිනල් ගැසට් එක මම කියවන්නේ. හරි මේකේ තියෙන්නේ 4.1 the board shall establish and maintain a welfare beneficiary information system electronically and otherwise located with the commissioner of the board. ඒතර මේක හරි බ්‍රෝඩ් නේ. මේකේ තියෙන්නේ maintain welfare beneficiary information system. හරි එතකොට electronically or otherwise කියලා තමයි දැන් වෙන්නේ. ඉතින් electronically or otherwise කිව්වහම මට හැඟෙන්නේ electronically පුළුවන් manually පුළුවන්. මැනුවලි මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරන විදිහක් නෑ ගරු සභාපතිතුමා. ඒක නෙවෙයි මම කියන්නේ නීතිමය වශයෙන් ඉලෙක්ට්‍රොනිකලි ඕ අදවයිස් කිව්වහම කාට හරි තර්ක කරන්න බැරිද මම පොතක ලියන් ඉන්නවා කියලා මේක. ඒ කියන්නේ මම කියන්නේ සාත අසාධාරණව කාට හරි මේක මැනිපුලේට් කරන්න ඕනේ නම් නීතිය පෙන්වන්න පුළුවන්. ඔතුමා අපිට කියලා තියෙන ඉලෙක්ට්‍රොනිකලිත් පුළුවන් පොතක තියා ගන්නත් පුළුවන්. නෑ එලෙස එහෙම තෝරා ගැනීමේ ක්‍රමවේදයක් මැනුවලි නෑ සභාපතිතුමා. තොරතුරු රැස්කිරීම පහසු කිරීම සඳහා දුන්නු බොහොම මේක තොරතුරු රැස්කිරීම ගැන නෙවෙයි මිස්ටර් ආරන්දර කියන්නේ. එතනින් සම්පූර්ණ ක්‍රියාවලියම මේ කියන්නේ ගරු සභාව. මේක කියන්නේ ඒක නෙමෙයි. මේකේ තියෙන්නේ board shall maintain a information system. තොරතුරු. Beneficiary information ඒක තමයි. That is what is in 4.1. It doesn't say anything about collection. If it is collection I can agree. ඔව් ගරු සභාව තොරතුරු ලබා ගැනීම ගැටලුවක් නෑ. හැබැයි තොරතුරු පවත්වාගෙන යන්නේ digital විදියටනේ. ඒ එතනයි මේ ගැටලුව. ඒකට ඔබතුමා උත්තරයක් දුන්නා නම් හරි. තොරතුරු ડિජිටල් මෙතන තියෙන්නේ තොරතුරු ප්‍රතිලාභයෙන් තොරතුරු පවත්වාගෙන යා යුත්තේ යන්න ඉලෙක්ට්‍රොනික හෝ අනියකට. ඒතොර ඔප්ෂන් දෙකම එක. ඒතර ප්‍රාලයේගේ එක කොටසක් තියෙන ඉලෙක්ට්‍රොනික කොටසකුත් තියෙනවා. අර මැනුවලි මිනිස්සු ලියලා තියෙන ඒගොල්ලෝ අරවට සිස්ටම් එකේ ඕන එන්ටර් කරලා ඉන්න පුළුවන් කරන්නත් පුළුවන්. ඔව් ඒක අනිවාර්යෙන්ම එන්ටර් කළ යුතුයි. ඒක ප්‍රොසෙස් වෙන්න නම් නැත්නම් එන්ටර් වෙන්නේ නැහැ. ඒ නීතියේ තියෙනවා ලියවිලා එහෙම.
ඔහුව එන්න විදිහක් නෑ මැනුවල් ඩේටා තියෙනවා. එතුමා කියන ප්‍රශ්නේ ඒක අදාළයිනේ. එතුමා කියන්නේ පවත්වාගෙන යෑම ඉලෙක්ට්‍රොනිකරි හෝ කොළගැල්ලක වෙන්න පුළුවන් දැන්. ගරු සභාපතිතුමා ඒ ලබා ගැනීම කියලා නම් ප්‍රතිලාභයෙන් තොරතුරු ලබාගත යුත්තේ කියලා තිබුණා නම් අන්න යස් නැහැ. ඕකේ. මේ තින්නේ ප්‍රතිලාභයෙන් තොරතුරු පවත්වාගෙන යා යුත්තේ. ඔව් ඔබතුමාගේ යෝජනාවට මම එකඟ වෙනවා සභාපතිතුමා මේක කරලා තිනේ ඉලෙක්ට්‍රොනිකලි වෙන්නේ. නමුත් මේ පනතේ තව ප්‍රතිපාදන යෝජනා තියෙනවා. මේ එන නම් ලයිස්තු ප්‍රසිද්ධියේ පත්ක පළ කරන්න ඕනේ පත්තරවල පුවත්පත්වල අවශ්‍යතාවයක් වුණොත්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික එක ප්‍රින්ට් අවුට් එකක් හරි අරගෙන මේක මැනුවල් සිස්ටම් එකට ඒ වගේ ඒවට ගේන්න ඕනේ. මැනුවල් රෙජිස්ට්‍රියකුත් අවශ්‍ය නම් තව තබා ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රියාවලිය කියන එක අතිශය සංකීර්ණ ලකුණු මත පදනම් වෙච්ච ඔටෝමැටිකලි සිස්ටම් එක ඇතුලේ වෙන එකකින් සිදුවෙන ක්‍රියාවලියක්. ඒකට කිසිදු කෙනෙකුට මැනුවලි තොරතුරු ලබා දීමෙන් සිදුවෙන්නේ නැහැ. මැනුවලි තොරතුරු ලබා දීම සිදුවෙන්නේ ආරම්භක අවස්ථාවේදී තොරතුරු රැස් කිරීමට යම් කෙනෙකුට ඉලෙක්ට්‍රොනිකලි දෙන්න අපහසුතාවයක් තියෙනන් සහ ඇපීල් ස්ටේජ් එකේදී සහ කාර්යාලයට වෙන වෙන විශේෂ අය යම් පෙත්සම් ඒ වගේ ඒවා එනවා. ඒවා එන්නේ මැනුවලි. ඒවා පවත්වාගෙන යනවා. ඒවත් තොරතුරු. ලේකතුමා නැහැ. අපි එහෙම තර්කයක් නැහැ. දැන් මම කියන්නේ දැන් මෙතන මෙන්න මේ වචනය පාදක කරගෙන මේ වගේ වචනයක් පාදක කරගෙනම අපිට බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. සෝලා පව සම්බන්ධයෙන් ඕ කියන වචනේ දාලා අවුරුදු මම හිතන්නේ 12ක් අපිට සෝලා කරගන්න බැරිව තමයි මේ පාර්ලිමේන්තුවෙන් තමයි අපි මේ මේ සංශෝධනය කියන මතකදී සභාපතිතුමාට. ඉතින් ඒ වගේ තමයි මේක ඕ කියලා දාපු හැටියෙම අපි මේ වෙලාවේ කතා කළා. අපි යස් අපි කට්ටියගේ එක හරි. නමුත් තව මාසින් හරි අවුරුද්දක හරි ඔබතුමන් නැ අපිත් නැ කවුරුත් මේ මේ මේක සාකච්ඡා කරන්න නැති වෙලාවක වෙන කට්ටියක් කියන නෑ. එහෙනම් මේක තියෙන මේක තියෙනවානේ මේ මේ විදිහට ඔප්ෂන් දෙකක් කියලා. නෑ මෙහෙමයි, මෙතන අපිට තර්ක කරන්න මහා ලොකු දෙයක් නෙමෙයි. ගරු මන්ත්‍රීතුමා කියන කතාවේ ලොකු හරයක් තියෙනවා. ඔබතුමා කියන කතාවත් ඇත්ත. හැබැයි අපිට මේක කියන්න පුළුවන් නම් තොරතුරු රැස් කිරීම සහ තොරතුරු පවත්වා ගෙන යාම කියන්නේ දෙකක්නේ. තොරතුරු රැස් කිරීම කොයි ක්‍රමයකට කරත් කමන්නේ, තොරතුරු පවත්වාගෙන යෑම ඉලෙක්ට්‍රොනිකලි කියලා කියන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මම හිතන්නේ. එතුමාගේ අදහස වෙන්නේ ඔබතුමාලට ඒක කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක කරන්න. මම හිතන්නේ ඒක වඩා යෝග්‍යයි. නෑ ඒරණ පනතේ පැහැදිලිවම ඒ දැන් අපේ ලේකම්තුමා කියන කාරණාව පැහැදිලිව දැන් මෙන්න මේ වගන්තියේ තියෙන අවුල අපිට පැහැදිලිව තියෙන්න ඕන. අනිවාර්යෙන් මේ පවත්වාගෙන යායුත්තේ නෙමෙයි, තොරතුරු රැස් කිරීම අපමණයි. ඔව් පොඩක් කියන ලේකම් මේ මිස්ටර් ආරන්දර ඔබතුමා නීතිඥයෙක් නේ. දැන් මෙතන මම අහගෙනයි කියනවා කවුද IT ස්පෙෂලිස්ට් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා කියලා, හෙඩ් ඔෆ් IT. ඔව් ඔබතුමාට මේ පොඩි මේ මේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ටෙක්නිකල් පැත්තෙන්? මෙතන ඇත්තරම දැන් ඉලෙක්ට්‍රොනිකව තියාගන්න නැතුව අන්‍යාකාරයෙන් තියාගත්තොත් අපිට ඒක ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ මේ කොළවල තියාගත්තත් අපිට ඒක ප්‍රොසෙස් කරන්න හම්බෙන්නේ නැහැ සිස්ටමැටිකලි. අනිවාර්යයෙන්ම සිස්ටම් එකට ගේන්න ඕන තොරතුරු ටික. නැත්නම් අපිට මේ ඉතින් ඒක නේද මේ මෙතන මේක මේ ඒ පරස්පරයක් ඇති කරනවානේ. මෙතන තොරතුරු පවත්වාගෙන යන්න ඕනේ ඉලෙක්ට්‍රොනිකලිනේ. එහෙම නේද? එහෙමයි. මදුරු මන්ත්‍රීතුමා කියන්නේ ඒකනේ. මදුරු මන්ත්‍රීතුමා කියන්නේ පවත්වාගෙන යෑම ඉලෙක්ට්‍රොනිකලිම විය යුතුයි කියලා. ඒතොර ඒක ඉලෙක්ට්‍රොනිකලි හෝ කොළ කෑල්ලක තියා ගැනීම කියන එක වැරදි කියන එක තමයි මතු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා. දැන් මේක පුරා ගන්න ලබා ගැනීම කල යුත්තේ ඉලෙක්ට්‍රොනිකල හෝ අන්‍ය ආකාරයෙන් කියන එක යස්. ප්‍රශ්න නැහැ. මේ මං හිතන්නේ මේක ගොඩාක් දුරට යන්න දෙයක් නැහැ. මෙතන මම හිතන්නේ ඔබතුමාත් නීතින් මේක මේ 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 පැත්තේ එන රික්වයර්මන්ට් එකට මොකද්ද කොහොමද ෆුල්ෆිල් කරන්න ඕනේ මේවා කියන්නේ. ඔව් දැන් සබපතුමා අපි හපෙතුමු කලින් තත්ත්වය මොකද්ද කියලා. ඒතර කලින් තත්ත්වය කියන්නේ ඉලෙක්ට්‍රොනිකව සහ අන්‍ය ආකාරයකින් කියන එක තමයි තියෙන්නේ. දෙකම තියන් ඉන්න ඕනේ කියන එක. එතකොට ඒක අපි අනවශ්‍ය බරක්නේ දැන් අපිට තියෙන්නේ දෙකම. So you can resolve it by removing and otherwise or otherwise all that can go out and or otherwise both we just both keep electronically because what you are saying is you can only do it electronically. No, for the gathering part and the keeping, even the someone send a petition or an appeal, we have to keep it as hard copy. That is also an information relating to the entire full system. If we need a further detail for it, we go to his hard copy and see what is his real grievance. No, you are contradicting yourself. No, Mr. Arandara, what the honorable member is saying is if it is mandatory to keep it electronically, which we understand now with in this conversation, then why don't you just cut off and or everything else, keep it electronically, that's it. So if you have other documents that are you have to convert it to electronic, that's all.
ගරු සභාපතිතුමනි එක එකඟයි නමුත් හදිසි අවස්ථාවකදී ඩිසාස්ටර් සිටුේෂන් එකේ මේක සිස්ටම් එකරේ ගියොත් හાર્ඩ් කොපීස් හරි මේකේ තියෙන මෙහෙම දැන් මිස්ටර් අනන්ත ඩිසාස්ටර් රිකවරි සිස්ටම් තියෙනවා IT එකේ එහෙමනේ ඒක තමයි N කියලා තියෙන්නේ ඒක තමයි නෑ N කියලා තියෙන disaster recovery එක. ඔහෝ හෝ ඒක තමයි ඒකට සූදානම්. නෑ එහෙම මේ මම හිතන සිස්ටම් ගත්තොත් එන්න මේ වෙලාවේ එහෙම disaster එකකට backup තියෙන සිස්ටම් ආයි ඒක තියෙනවා. නෑ මම හිතන මේ අපි මෙයාගෙන් අහමු අපි engineer කවුද IT expert. ඔව් අතරම DRC පැත්ත වෙනම යන්නේ disaster එකදී අපි වෙනම එක manage කරනවා මේ data recovery පැත්ත වෙනම යනවා ඒක. අද නෙමෙයි මේ කරු සභාපතිතුමා අනාගතයේදී මේ වැරදි විදිහට ඉන්ටර්ප්‍රිටේෂන් යනවා ගිහිල්ලා නිලධාරීන් සේවකයෝ ඔය ඉන්න කට්ටියගෙන අපි දන්නවනේ ඊට පස්සේ අපේ සත්භාවයෙන් මේක හිතුවට මාර වැරදි විදිහට මැනිපුලේට් කරනවා ඉන්ටර්ප්‍රීට් කරනවා එතකොට මේවා Tamanට වාසි විදිහට මේක යූස් කරනවා ඒක ගරු සභා ගරු ලේකම්තුමා මගේ මතයත් ගරු මන්ත්‍රීතුමන්ලාගේ මතයමයි හරි මේක ඕ කියන එක මං හිතන්නේ එච්චර සුදුසු නෑ කියන එකයි මගේ මතය. ඒක තමයි මං හිතන්නේ මන්ත්‍රීතුමාලා සියලු දෙනාම මේ මතයේ ඉන්නේ. ඔබතුමාලාගේ තීරණය ගන්න අපි ඒක නෝට් කරගන්න. හරි. There only one or two options. One is to just keep electronically and not say anything else. But if you want to say otherwise, then you must say and. That is for the purpose of a backup. Right? Then you must have full details in physically also. One of the two. This all won't do. Yeah. So that is we will recommend that. දැන් ගරු මේ රවුෆකි මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ එමුද? බේසික් ඩේටා මේකේ තියෙන්නේ දැන් 3.4 මිලියන් ඇප්ලිකේෂන්. දැන් සභාපතිව දැන් ගැසට් එක ගහලා ඉවරයි නේද මේකේ? එතකොට එහෙම වුණොත් දැන් ආයෙ මෙන්. ඔව් ඒක එමෙන් කරන්න. ඔව් ඒක දින අපි කම්පියුටර් නිර්දේශයක් අපි ඒකට දෙමු. මොකද අත වශයෙන්ම මෙතන සියලු දෙනාගේම තියෙන ගැටලුව මං හිතන්නේ පොළොවේ මහ පොළොවේ ඉන්න පුද්ගලයෝ හැටියට අපිට මේ ප්‍රශ්න අපි දකිනවා. හරි. එතකොට ප්‍රාදේශීය සභාවට ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම කියනවා මෙන්න මේ විදිහට මෙන්න මේ නැති කට්ටිය දාලා තියෙනවා. ඒකයි මේකට හේතුව මේ ආරන්දර කට්ටිය ෆයිල් මීඩියක් උස්සගෙන තව කට්ටිය කම්පියුටර් එකක් උස්සන මේකේ කට්ටිය මෙහෙම ඉන්නවා. අර හැබැයි මේ සිස්ටම් එක අනුව දැන් ඩෙන්ටි කාඩ් එකට නම් අහුවෙනවද? සහ ප්‍රොසෙස් කරන්න ඉලෙක්ට්‍රොනිකලි මිස මැනුවල් ක්‍රමවේදයක් නැහැ. නැත්නම් ඩබල් ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. ඩෙන්ටි කාඩ් දෙකක්. හරිද මම කියන්නේ? ඔබතුමා හා? සෝ ඒ වගේ නෑ මේක. Once it's put. එහෙනම් ඉතින් මේ චන්දදායකෙක් වගේ චන්දදායකෙක් දෙපොළක ඩෙන්ටි කාඩ් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා වගේ. You can't do that. මම දන්නේ හරිනම් ඔබතුමා හා? මේකේ තියෙන්නේ මේකේ ඇත්තටම එන්නේ මේ දෙකක් කරන්න පුළුවන් කියන එක තමයි ඔබතුමාගෙත් ඒක පොඩ්ඩක් කියවුණා අර මේ disaster එකක් ආවොත් කියන එකෙන් so better clear it and put it නැත්නම් වෙන්නේ ප්‍රාදේශීය ලංකාරලෙ මේ ලයිස්ට් දෙක මේ කම්පියුටරේ මේ ෆයිල් උත් හදාන තියානේ ඉන්නේ මම දන්නේ ඉතින් ඒක නෑ selection process එක වෙන්නේ electronically නම් data එක manual එකයි මේක ඇවිල්ලා ආයි electronic system යන ඒතර electronic system එකේ නම් selection වෙන්නේ අර manipulation එක වෙන්නේ නෑ වෙන්නේ නැහැ කිදමත් කියන්නේ ලේකම්තුමා queue එක හරිය දැන් මේ මිනිස්සු manually ගේනේවත් අතන system එකේ enter කරනවා නමුත් මෙතන අපි මේ කොලේ ගන්නේ අපි මේ කියන්නේ මේකේ තියෙන ප්‍රතිලාභ තොරතුරු පත්තාගෙන යායුත්තේ ඒතර දැන් මේක බලලා ප්‍රාදේශීය ලේකම්ලට තීරණය කරන්න පුළුවන් කොටසකගේ ෆයිල් වල තියෙනවා තව කොටස system එකේ තියෙනවා නෑ සබවතුමා දැන් යම් කෙනෙක් ඉලෙක්ට්‍රොනික උපකරණය අරගෙන ගිහිල්ලා ගමට ගිහිල්ලා ඕ තොරතුරු ගන්නකොට තොරතුරු ලබා දෙන පුද්ගලයා තමන්ගේ මෙහෙම ඇඟිලි සලකුණ මේකේ තියෙනවා. ඔහුගේ තොරතුරු වලට එකඟ බවට පෙන්නලා තමයි ඔහුගේ ඇඟිලි සලකුණ තියෙන්නේ. අරන් යන පුද්ගලයාගේ නෙමෙයි. දැන් අපි හිතමු හાર્ඩ් කොපි එකෙන් කෙනෙක් ප්‍රාදේශීය ලේකම්කාරට ඉදිරිපත් කළාම ඔහු ඇඟිලි සලකුණ තියෙන අවස්ථාවක උට නැහැ. නිලධාරියෙක් තමයි සිස්ටම් එකට මේක එන්ටර් කරන්නේ තොරතුරු. හැබැයි නිලධාරියා සිස්ටම් එකේ තොරතුරු එන්ටර් කිරීම සම්බන්ධ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ. හැබැයි අර පුද්ගලට වෙලා චැලෙන්ජ් කරන්න පුළුවන් කොයිර අවස්ථාවක මම දුන්නේව නෙමෙයි වා අරන් තියෙන්නේ දාලා තියෙන්නේ කියලා. එතකොට හાર્ඩ් කොපි එක මේන්ටේන් වෙන්න ඕනේ පෙන්වන්න මෙන්න ඔබතුමා මට ලිඛිතව ලබා දුන්නු තොරතුරු මෙන්න සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන තොරතුරු කියන එක. ඒක නිසා ඒ බඳු අවස්ථාවක තොරතුරු ইনফরমේෂන් එක කියන එක අර පුද්ගලයා දෙන්නේ. එතකොට වෙන ෆෝමැට් එකකින්. ඒ ෆෝමැට් එක සුරක්ෂිත කරලා අපි තියා ගන්න ඕනේ. එහෙනම් N කියලා තියන්න ඉවරයිනේ. ඇයි එහෙනම් වෙනස් කරන්න එපා එහෙමනම්. ඇයි වෙනස් කරන්න එහෙමනම්?
ඇන් කියන එකෙන් සබක්ම වැරදි අදහසක් එනවා අනිවාර්යයෙන්ම සෑම එකකම තිබිය යුතුයි කියන එක ඇන් කියන එකට. මේක දෙන්නේ ඕ. ඕ කියන්නේ අවශ්‍ය අවස්ථාවලදී කියන. ලිඛිතව දෙන ප්‍රූෆ් එක නෙවෙයි කතා කරන්නේ. ඔන්ලි දැට් පේපර්. ඉතින් ඒක එන්ටර් කරන්න බැයිද මේ සිස්ටම් එකට? නැද්ද එහෙම එකක්? ස්කෑන් කරන්නත් ස්කෑන් කරලා දාන්න පුළුවන්. ස්කෑන් කරලා සියලුම දේවල් තියන්න පුළුවන්. නමුත් හાર્ඩ් කොපි එකත් අවශ්‍යතාවකදී උසාවියකට හරි ඉදිරිපත් වුණොත් පෙන්වන්න තියන් ඉන්නවා යම් කෙනෙක්. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ උදාහරණයක් දැම්ම ඉමිග්‍රේෂන් සිස්ටම් එක ගන්නකෝ. අපිට කොළ ටික අරගෙන ඔක්කොම දෙනවා. ඔක්කොම දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් මම මේ කියන්නේ එහෙම සිස්ටම් එකක් ගැන අපි අවිශ්වාසයෙන් වැඩ කරොත් එහෙම මම හිතන්නේ කරගෙන යන්න බැරි වෙයි මේ වැඩේ. මම මේ නිකන් එහෙම චැලෙන්ජ් එකක් කරනව නෙමෙයි. නමුත් මම නම් හිතන්නේ දැන් මෙතන මේ සහකාර ප්‍රාදේශීය ලේකම් සහකාර අධ්‍යක්ෂ ගණකාධිකාරී මේ වගේ වගකීම් නිල යන්නේ මේක ෆයිනලයිස් කරන්නේ. ඉතින් එතනින් එහාට ඒගොල්ලොන්ට ඒ වගකීම දෙනවා මිසක් අපි මේ තවදුරටත් මේක වාද කරලා වැඩක් නැහැ. මම හිතන්නේ මේ තොරතුරු ජාලය ගැන මගේ තියෙන ප්‍රශ්නය මම මේ කොළඹ දිස්ත්‍රික්කේ ගත්තොත් සෑහෙන්න මේ පහුගිය කාලේ එක කලෙක්ට් කරපු මේ ইনফরমේෂන් වල අර විදිය වැරදි තියෙනවා. ඒක මැනුවල් සිස්ටම් එකේ වැරදි තියෙනවා. ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකේත් වැරදි තියෙනවා. ඒක ඒක බැලුවොත් දෙකේම තියෙනවා. සභාපතිතුමා. නෑ නෑ මම I what I was asking is since almost 2/3 of the appeals are මේ ප්‍රශ්න උත්තරේ change the category to another category. I'm saying I want to know, you see, how did you decide the cut-off point for each category? You see, because this confusion, because if people know that there is this cut-off point for each category is this, then they can easily understand, because almost 2/3 have appealed to change the category. Okay. They say we are entitled to more and we are getting less. That is their complaint. Sabhapati. සභාපතිතුමා සමා වෙන්න මම පොඩ්ඩක් පරක් වෙලා ඉන්න. මේ සභාපතිතුමා දැන් මේ සුභසාධන ප්‍රතිලාභ මේක ගැන දැන් මේ මම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම සමීක්ෂණයක් මේක කරා සභාපතිතුමා. ඔව්. දැන් අපි ගත්තාම 30% අපේ ගංගෙහිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 30% නුසුදුසුන්ට තමයි මේක ලැබිලා තියෙන්නේ. මේක ලැබිලා තියෙන්නේ නුසුදුසුන්ට. රාජ්‍ය සේවකයන්ට තියෙනවා අස්වැසුම. රාජ්‍ය සේවකයන්ට. එතකොට දැන් මෙතුමා කිව්වා දැන් මේක තොරතුරු පුරවන නිලධාරියා මේකේ වගකීම බාර ගන්න ඕනේ කියලා. නේද අපේ يعني මේක ඩවුන් තොරතුරු නිලධාරියා. දැන් නිලධාරිය ගැන ගත්තොතින් සමෘද්ධිය දීලා තියෙනවා සභාපතිතුමා සමෘද්ධි නිලධාරියා තමයි මට සමෘද්ධිය දෙන සුදුසුයි කියලා තෝරන්නේ. හැබැයි පුද්ගලෙක් නෑ සමෘද්ධි කාඩ් එකක් තියෙනවා. පුද්ගලෙක් නෑ සමෘද්ධි කාඩ් එකක් තියෙනවා. එයා ගන්න කිව්ල එයා තමයි ගන්න. ඊළඟට සභාපතිතුමා පොහොර සහනාධාරය පොරසානාධාරකතම කෘෂිකර්ම නියාමක තමයි කියන්නේ මේ කුඹුරට මේ ගොවියට පොහොර දෙන්න ඕනේ කියලා. ගොවියෝ නැති පොහොර සහනාධාර දෙන තියෙන 18%ක්. අපේ 18%ක ලංකාවේ පොහොර සහනාධාර දෙන අයගෙන් ගොවියෝ නැහැ. හැබැයි සහනාධාරය දෙනවා. හරි. එතකොට නිලධාරියා මතනම් මේ ඔක්කොම කෙරෙන්නේ. සභාපතිතුමා මේක හරිම අසාර්ථක වැඩක්. මේක අනිත් එක දැන් මේ සිස්ටම් එක තුල ඉස්සර අර ගමේ සමෘද්ධි නියාමක හරි කවුරු හරි බැලුවා. මේකේ ඔක්කොම අත ඇරලා බැංකුවට සල්ලි එන්නේ. හරි දැන් මට අපේ නාලපිටියේ බැංක් මැනේජර් කෙනා අස්වැසුම හම්බෙනවා 15,000. එයාගේ ෆික්ස් ඩිපොසිට් එකෙන් ඉන්ට්‍රස්ට් එක එනවා තව 30,000ක් එකට. දැන් අලුතෙන් account එක කරලා නියන්නේ. ඉතින් මේක හරිම අසාර්ථක ව්‍යාපෘතියක් මම දැන් සභාපතිතුමා මේ අපේ පහුගිය කාලේ සමෘද්ධිය හම්බුනේ 114කටද කොහෙද? දැන් අස්වැසුම 18කට දෙනවා. දැන් තව 8කටද කොහෙද දෙන්නේ? හරි තවත් දෙන්න හදනවා. ඉතින් මේ අපරාධේ රටේ සල්ලි හරි මේ මන්දර මේක නම් හරිම අසාර්ථක ව්‍යාපෘතියක් සුදුස්සන්ට හම්බෙලා නැහැ හම්බෙලා තියෙන නුසුදුස්සන්ට හරි මේ තොරතුරු ලබා දෙන නිලධාරීන් සම්පූර්ණ මේ වාහන තියෙන අතේ බ්‍රේස්ලට් දාගෙන ඉන්න බස් තියෙන මිනිසුන්ට අස්වැසුම තියෙන මේක මන්නම් දන්නේ නැහැ සභාපතිතුම හරිම නෑ මේක ව්‍යාපෘතියක් මේක මේ රටේ සල්ලි නද පොඩක නද අපි නැත්තම් නද ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහෙනවා නෑ මේකට අදාළ now if you see there is a note here from the Center for Poverty Analysis. Correct. They have taken two Ramanilda divisions from Hangurankatha and Rikillagaskada, right? And then they determine that the final result is that the estate sector drop of beneficiaries is higher than the rural sector in the single area. So how is this happening? No, this is the note prepared by our staff given to the members. I'll read it quickly.
This is about the inclusion and exclusion errors. A study done by the Center for Poverty Analysis indicates, I quote, the percentage of ASVSO beneficiaries are less than the national average poverty measures for both estate and rural sectors, close quotes. In the study, two GN divisions were purposely selected for Hangurangketa and Nuwareliya divisions. Two GN divisions were selected, one to represent T estate community, which is the highest poverty sector, and the other rural village community. So this is the finding. I'll read. Indicates that Rockwood, 27% of families receive Samurdhi, which has declined to 12% receiving Asrasuma. And in Rikila Kaskada, 15% of families receive Samurdhi, which has now declined to 6% receiving Asrasuma. Finally, the study indicates that even after corrections for inclusion and exclusion errors are adjusted, the decrease in ASVSO beneficiary recipients to the base of expected Samurdhi recipients on correction for inclusion and exclusion errors is -23% for Rockwood and -14% for Rikila Kaskada. Thus, it is noted that apart from drops for both estate and rural sectors, the drop in beneficiary receipts is higher for the estates than villagers. This is a study by a well-known center for poverty analysis. එතකොට මේ දැන් අනිත් එක තමයි සභාවතුම ඔක හරියටම හරි වතු කරේ තදට මොකද දිනවා හරි එතකොට අනිත් එක තමයි මේ අනිත් එක මේ සම්පූර්ණයෙන්ම එක්ස්ක්ලූඩ් වෙලානේ දැන් රවුෆක්ගේ මැමතුමාගේ ප්‍රශ්නේ තමයි මටත් අහන්න වෙලා තිබුණේ කොහොමද මේ 2500 5000 7500 15000 තෝරගත්තේ හරි එතකොට ගොඩක් ඇවිල්ලා තියෙන අපීල්ස් අනේ මට 2500 නෙවෙයි මට 5000 ඕනේ මට 7500 නෙවෙයි මට 15000 ඕනේ එතකොට කරුණාකරලා අපිට සඳහන් කරන්න මෙතෙන්දී ඍජුවම මොකද්ද ගත්ත මේ වඩද ක්‍රයිටීරියා නිර්ණායක මොනවද මේ කට්ටිය තෝරන්නේ මේකේ නිර්ණායක මොකුත් නැහැ නිලධාරියා ඩවුන්ලෝඩ් කරන එක තමයි එයාට හිතවත් කෙනාට අඩු ආදායම් ලැබී කියලා හදනවා ඉතින් ඒක තමයි නිර්ණායක ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ සභාපතිතුමනි ඒ සමාවෙන්න ඒකට උත්තර දෙන ගමන් මෙන්න මේකටත් උත්තරයක් දෙන්න මොකද කලින් මෙතන ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ ග්‍රාම නිලධාරී කට්ටිය සමුද්ධි කට්ටිය මේකට එකතු වෙන්නේ නැහැ කියලා මේවා මේ එකතු කරගන්න. දැන් මේ කට්ටිය මේකට සම්බන්ධ වෙලා ඉන්නවද නැද්ද කියන එකත් සාකච්ඡාවක් දෙන්න. සභාපතිතුමනි අපි මුලින්ම මේ ස්කීම් එකේදී කළේ ප්‍රධාන කැටගරි 6ක් යටතේ තමයි ඔවුන්ගේ ආර්ථික ස්ථාවිතාවය ආදායම කියන එක ගණනය කරේ. ඒ කැටගරි 6 සබ් කැටගරිස් වලට ගියාම කොටස් 22කට බෙදෙනවා. උදාහරණ වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස, පෞල් ජන විකාශනය කියන මේ ප්‍රධාන කරුණු 6 යටතේ තමයි ලකුණු දීම සිදු වෙන්නේ. ඒතර ඒක තව සබ් කැටගරිස් වලට ආවෙන් පස්සේ 22කට ලකුණු දෙනවා. එතකොට ඒ ලකුණු දීම කරන්නේ උදාහරණ වශයෙන් ගත්තාම ආර්ථික මට්ටම ගත්තොත් ඒක එක සාධකයක් විතරයි. මාසික ඒක පුද්ගලික වියදම රුපියල් 5500ට අඩුවීම දෙන ලකුණු ප්‍රමාණය තියෙනවා. මාසික ඒක පුද්ගල වියදම රුපියල් 6000ට අඩුවීම දෙන ලකුණු ප්‍රමාණය තියෙනවා. අපිට මාසික කෝපි එකක් ගන්න පුළුවන්. ඔව් මේක මුල් ගැසට් පත්‍රේ. මේක පබ්ලිෂ් කරපු ගැසට් පත්‍රයක්. මේක තමයි මුළු ලංකාවටම අදාළ වෙන්නේ ලකුණු දෙන්නේ මේ ක්‍රමවේදයටදී. කවුරු හරි කෙනෙක් චැලෙන්ජ් කරනවා නම් මේ ක්‍රමවේදයටදී ලකුණු දීලා නැහැ කියලා එයාට ඇපීල් කළා. ආයේ එයාගේ තොරතුරු ඉදිරිපත් කළා. මේ ක්‍රමවේදයට ලකුණු දීලා තියෙනවද කියන එක එයාට බලන්න පුළුවන්. එයාගේ තොරතුරු මේ ක්‍රමවේදයට තියෙනවද කියලා. මේක තමයි හඳුනාගත්ත ක්‍රම. ඔය ලකුණු දෙන්නේ කවුද? මේ ලකුණු දෙන්න නිලධාරියෙක් යනවා ඒ පුද්ගලයා හමු වෙලා ඔහුත් එක්ක සාකච්ඡා කරනවා. ඔබතුමා දන්නවද නිලධාරියා කවුද කියලා? ඔව් ඒ නිලධාරියා ප්‍රාදේශීය ලේකම්තුමා විසින් යොදව ගන්න නිලධාරියෙක්. මෙතනදී ඔබතුමා කෙනෙක්ගේ ගැටලුවක් ආවා. ග්‍රාම නිලධාරීන් සහ සමුරුදු නිලධාරීන් මේකට සහයෝගය දැක්වීම මුලදී සිදු කළේ නැති නිසා ප්‍රාදේශීය ලේකම් රජයේ නිලධාරීන් සහ දැන් ඔබතුමා හිතන්නේ සරන්දර මේ නිලධාරීන් ඔක්කොම මේකෙන් අයින් වුණා. ප්‍රාදේශීය ලේකම්වරයක් කෝල් කරා මේකට කවුරු හරි කැමතියි. යුනිවර්සිටි හරේ මේ ගම්වල ඉන්නකොට උසස් පෙළ හරේ කොල්ලෝ ටික ඔක්කොම ඇවිල්ලාකෝ අපි කරන්නම් කියලා. ගම දැන් ඒ ගම අඳුරන්නේත් නැහැ ගමේ පුද්ගල දැන් මගේ ගත්තාම මගේ තියෙනවා කෙලි ගෲප් කියලා වසමක්. මම ප්‍රායෝගිකව මම මේක දන්න නිසා අති දුෂ්කරයි. කෙලි ගෲප් සමීක්ෂණය කරන්න ගියේ එතන ඉඳලා කිලෝමීටර් 40ක කරුණෙක් තමයි දාලා දෙන්නේ. එතකොට එයා කෙලි ගෲප් ගමට යන්නේ එදා. ඒ පුද්ගලයා ගැන කිසිම දැනුමක් නැහැ එයාට. ගම ගැන දැනුමක් නැහැ අවබෝධයක් නැහැ. එයා ගිහලා තොරතුරු ටික බලාගෙන මේකලා අප්ඩේට් කරා. හරි අති අසාර්ථක දැන් ලේකම්තුමා දැන් ඔබතුමාලාගේ පැත්තෙන් කියන ඒ ගයිඩ්ලයින් ටික ඔක්කොම හරි මේ කියන්නේ ප්‍රායෝගිකව එකක් මාජනතාව තමන්ගේ වාර්තා බොරු දේවල් දෙනවා දැන් ඒකනේ ෆික්ස් ඩිපොසිට් එක 30000 ආදායමක් එද්දී 5000ට වඩා අඩුයි කියලා ආදායම එතකොට මේක निराකරණය කරන්නේ කොහොමද
ඊළඟට මේ නිලධාරි නැති අයට ඉඩම් වලට පෝර ගන්නවා වගේම මේක ගන්න. එතකොට මේ ක්‍රමවේදයේ මේ මහා පොළේ ඔබතුමාලා කියන ඒ සිස්ටම් එකයි මහා පොළේ ප්‍රශ්නයක් තියෙනවා. මේක හැමදාම ගෲප් එකේ ගරු මන්ත්‍රීවරු ජනාධිපතිතුමාටත් මතු කරපු මේක කොහොමද විසඳන්නේ කියන එක තමයි දැන් කල්පනා කරන්න. මොකද ලැබී උත්තාට දෙනවා ඇරෙන්න නුසුදුසු අට දෙන එක නෙමෙයිනේ අපි කරන්න ඕනේ. ඒකයි ඒකට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න කියන එකයි. කොමිටියක් එක්ක දාලා මාජන නියුතුත් ගෙන්නලා මොකක් තියෙන අඩුපාඩු ප්‍රායෝගිකව එතකොට එක එක දිස්ත්‍රික්කවල ඔය වගේ දෙක තුනක් මුදල් අමාත්‍යාංශයෙන් බලන්න ගත්තු ගමන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරී ඔක්කොම බය වෙනවා. ඉතින් ඒක මොකක් හරි වැඩ පිළිවෙලක් කොහොමද ආරන්දර අනිත් එක දැන් ඔබතුමා කියන්නේ මේ තොරතුරු දීපු නිලධාරියා වග කියන්න ඕනේ කියලා. ඒ නිලධාරියා මිසින් ඒ නිලධාරියට කිසි වගකීමක් නැහැ. එයා රජයේ සේවකයෙකුත් නෙවෙයි නිකන් ගමක තරුණේ සාමාන්‍ය පෙළ සමත් තරුණෙක් මේ තොරතුරු දීලා තියෙන මේක ෆීඩ් කරලා තියෙන හැම කෙනෙක් මොකක්ද යාට ඔබතුමාට නඩු දාන්න පුළුවන්. එයා වැරදි තොරතුරක් දුන්නයි කිව්වොත් එයාට මොකක්ද ගන්න පුළුවන් ඇක්ෂන් එක? සභාපති ජස්ට් අ කොලේජ් ලීව් කරපු කොල්ලෙක් පොඩි කොල්ලෙක් මේ. සභාපතිතුමනි එම සෑම ලකුණු දුන්නු නිලධාරියෙක්ම එක් එක් පුද්ගලයාගේ කවුද කියන එක සිස්ටම් එකේ රෙජිස්ටර් වෙලා තිබෙනවා. ඒ නිසා ਉਹ හඳුනා ගැනීමේ ගැටලුවක් නැහැ. ඒ වගේම මෙම තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න සෑම පුද්ගලයෙක්ම පනතේ අරමුණු සඳහා පබ්ලික් සර්වන්ට් කෙනෙක් විදිහට සලකනවා. පනතේ අරමුණු සඳහා බ්‍රයිබරි ඇක්ට් එකටයි ක්‍රිමිනල් ප්‍රොසීජර් කෝඩ් එකේ සමාවෙන්න මම ඔබතුමත් එක්ක එකග නැහැ. ඔබතුමාගේ දරුවොත් එක්ක ගිවිසුමක් අත්සන් කළා තියෙනවද? මේ දෙන තොරතුරු අනුව ඔබ යම් වැරද්දක් කරොත් දීපු තොරතුරු වල මොන හරි වැරද්දක් වුණොත් ඔබ වැරදිකාරයෙක් කියලා අත්සන් කළා? මම වැරදි නම් නිවැරදි කරන්න මම ඔබතුමාගෙන් අහන්නේ. සභාපතිතුමනි ඒ බඳු අවස්ථාවක ගිවිසුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ නීතියේ දැක්වෙනවා ඒ පුද්ගලයා ස්වකැමැත්තෙන් සමහරු නිලතල ධර්ණ නිසා වේ රාජ්‍ය සේවයේ ස්වකැමැත්තෙන් ආ පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෙකුත් ක්‍රියාවලියට සම්බන්ධ වුණොත් ඒ පුද්ගලයා ඒ ඕට බලපාන නීතිය යටතේ අදාළ ප්‍රතිපාදනයන් වලට යටත් වෙනවා. ලේකම්තුමා මට විනාඩියක් දෙන්න. ඔය ඒකටම එකක්. දැන් මේ කියන්නේ දැන් මේක ගරු මන්ත්‍රීතුමා. ඔව්. දැන් මේක පෑදලියම කියන්නේ දැන් මේ නිලධාරියා ගියාම මාජනතාව දෙන ඒවනේ ඇත්ත කියන එක යා ෆීඩ් කරන්නේ. ඒතර ඒ ෆීඩ් කරපු එකට දනුවමත් දෙන්නත් බෑ. මාජනතාව ඒ ගන්න මිනිහනේ බොරු කරලා තියෙන්නේ. ඒතකොට මේව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක කමිටුවක් දාලා මේකේ තිබ්බ ප්‍රශ්න මේ ප්‍රායෝගිකව ආසම දැන් මහින්දානන්ද එමැතිතුමා කිව්වාගේ කිලෝමීටර් 40ක් දුර මිනිහෙක්ව කන්දක් උඩ නැගලා ගියාම එයා ඒ ගමේ ඉන්නේ මිනිහා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ මිනිහා කියන එක කරන්නේ. එතකොට ඒ මිනිහා කියන එක තමයි. එතකොට ඒක ලියාගෙන මෙතන තොරතුරු එයා දුන්න අසත්‍ය තොරතුරු දුන්නා කියලා එයාට මිනිස් කළා වැඩකුත් නැහැනේ. නේද? ඒ නිසා මේක ක්‍රමවේදය හදන්න කියලා කියන්නේ. මේක මම විනාඩියක් දෙන්න කරුම. සබෞතම තප්පරෙන් ඉවර කරන මේක. සෝරි. සබෞතම මං කියන්නේ දැන් මෙතුමා කියනවා මේ සමීක්ෂණයක් කරන්න කෙනෙක්ව ගන්නවා. එතකොට මේ සමීක්ෂණයක් කරපු කෙනා නීතියෙන් බැඳිලා ඉන්නවලු. ඒ දුන්න සමීක්ෂණේ වැරදිකාරයෙක් වුණොත් ඔහු දණ්ඩනීති සංග්‍රහ හිරේ හරි දාන්න බලන්න. මං අහන්නේ අපි උගත් නීතිච්ච මහතුරු දෙන්නෙක් ඉන්නවා. නීතියේ එහෙම පුළුවන් ද සමීක්ෂණයක් කළ පමණින් මිනිහෙක් කිරේ දාන්න පුළුවන් දනේ පොඩක් ඉන්න දැන් මෙතන එහෙම කරයි කියලා කොත් ඔය එක්කෙනෙක්වත් සමීක්ෂණයට එන්නෙත් නැහැ. නෑ දැන් මෙතන ඒකනේ කවුරුත් ආවේ නැත්තේ. දැන් සමුද්‍ර නිලධාරීනුයි ග්‍රාමසේවක මහතුරුයි මේකට සම්බන්ධ වුණේ නැත්තේ ඒ නීතියක් එහෙම තිබුණා. ඒකට හිරේ දාන්න පුළුවන් කියලා කිව්වා වැරදි තොරතුරු එකතු කරගත්තොත්. හරිනේ. ඒ නිසා මේගොල්ලෝ ස්ට්‍රයික් කරා. ඒ නිසා මේක කාලයක් තිස්සේ කරේ නැහැ. ඊට පස්සේ අලුත් කට්ටිය ගෙනල්ලා මේක කරා. දැන් මම අහන්නේ මේ ප්‍රශ්නෙට දැන් අපි දන්නවනේ වැරදි තොරතුරු ගොඩක් එකතු වෙලා තියෙන බව. දැන් ඔබලා කී දෙනෙක් නඩු දැම්මද? නඩු කීයක් දාලා තියෙනවද මේ වැරදි තොරතුරු එකතු කරපු කට්ටියට විරුද්ධව? තොරතුරු දෙකක්. අහන්න ඒක උත්තරයක් දෙන්න කොයකට? තොරතුරු නඩු කීයක් දාලා තියෙනවද? සභාපතිතුමනි නඩු දැනට දාලා නැහැ. නමුත් එහෙනම් ඉත විහිළුවන්නේ යථා නඩු ඕනේ කියලා නිදහසට කරුණු අහලා තියෙනවද එක්කෙනෙක්? නඩු ඕනේ නිදහසට කරුණු අහලා තියෙනවද? දැන් අපිට අනුරාධපුරෙන් ඒ වගේ මේකක් ලේඛනයක් ලැබුණා ග්‍රාම ප්‍රාදේශීය ලේකම් පොට්ටාස් එක. අපි ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පත් කරා. වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළා අපිට වාර්තා කරන්න කියලා. ඒ වාර්තා කරපු ඒ 22 හිටියා. ඒ 22 ඒ වාර්තාවේ සඳහන් වුණා 20ක්ම ඒ කියන චෝදනාවට සම්බන්ධ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රතිලාභය ලබා ගැනීම සාධාරණයි කියලා. දෙන්නෙක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. ඒ කෙනෙක් උනේ ඔය කියන්නේ එකතු කරපු කට්ටිය ගැනද නැත්නම් අසන මිනිස්සු ගැනද? ප්‍රතිලාභීන් ගැන මම කියන්නේ. ප්‍රතිලාභීන් ගැන නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. අහන ප්‍රශ්නේ උත්තර දෙන්න. ඔව්. නිලධාරීන් ගැන අහන්න. ඔය ඒ තොරතුරු නිවැරදිද කියන බලා ගැනීම සඳහා තමයි අපි විමර්ශනය කරේ. එතකොට තොරතුරු නිවැරදි කියපු නිසා ඒ නිලධාරියට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැන නැගෙන්නේ නෑ. මම අහන්නේ එහෙමනම් මේ ගරු මන්ත්‍රීතුමාලා කියන එක සාවද්දද?
ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්නේ නැද්ද ඔබතුමාට කියන විදිහට? නෑ මං කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන නෙමෙයි. නෑ සමහරවිට ඔබතුමාට බාධා කරනවා නේ. මෙතුමා කියන්නේ මේ සමීක්ෂණය අනුව පැමිණිල්ලක් ආවේ අනුරාධපුරෙන්. එහෙමනේ ඔබතුමා කියන්නේ. ඔව් එහෙම පැමිණිල්ලක් ඒ කියන්නේ only one complaint. මේක දන්නේ නැහැ කවුරු හරි පෙටිෂන් එකක් ගන්නද? පැමිණිලි අස්වැසුමට පැමිණිලි අසම ඒ කියන්නේ අසාර්ථකයි පැමිණිලි දාන්නකොත් පැමිණිලි ලක්ෂයක් හේ. ලක්ෂ 10ක් හේ. ඉතින් මේ කවුරු හරි කෙනෙක් කියවුව එකක් ඉන්ක්වයරි කරලා තියෙන්නේ. ඔය ඔක මහා පොළවේ යථාර්ථයක් නෙවෙයි මේ ඔබතුමාලත් එක නතින් පර්සනල්. මම මේ කියන්නේ ගමේ අපරාධ රටේ සල්ලි. නෑ අපි මෙහෙම සබවතුමා අපි මෙහෙම කරමු. දැන් මේකේ දැන් ඇත්තටම මේ දැන් බැලුවට පස්සේ අපි මෙහෙම මේ මේක ගැන ගත්තොත් එම් ගොඩක් චෝදනා ඒ වගේම වැරදි තොරතුරු තියෙනවා. නමුත් මම මේ කියන්නේ දැන් මේක නිවැරදි කරගෙන ආපහු මේම ට්‍රැක් එකට දාන්න නම් පළවෙනි එක තමයි හරි ඉන්ෆර්මේෂන් දෙන්න ඕන. එතකොට හරි ඉන්ෆර්මේෂන් දෙන්න නම් අපිට තියෙන අත්දැකීම තමයි මේ ප්ලට්ෆෝම් එකේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණ සහ එකතු කරන නිලධාරීන්ගේ අඩුපාඩු තුන අර විදිහට එක එක පුද්ගල තමන්ට ඕන මානසික තත්ත්වයෙන් එහෙම තොරතුරු ඉදිරිපත් කරා. දැන් එහෙම ගත්තොත් එහෙම මේ ආසන්නම අල්ලපු ආසනය ගත්තොත් අපිට දැන් තොරතුරු ටික ගෙන්න ගන්න පුළුවන්. මම WhatsApp කරලා ගෙන්න ගන්නම්. ඒ කියන්නේ පැමිණිලි ඒ කියන්නේ චෝදනා වැරදි මේ නුසුදුසු අයට දීලා කියලා මිනිස්සු යපු පෙස්සන්. ඒ කියන්නේ දැන් තමන්ගේ අල්ලපු ගෙදර කෙනා තමයි. එහෙමනේ මද්‍ර මන්ත්‍රීතුමා මේ 167ක් තියෙනවා කම්ප්ලේන්ට්. ඔව්. ඒතර අපි ඔව්. නැහැ නැහැ 67% නැහැ කියලා මිනිස්සු දැන් ගොඩක් වෙලාට එක එක්කෙනාට පැමිණිලි දාන දැන් හරි නිවැරදි එක්කෙනාට පැමිණිලි දාන දැන් සුදුසුම කෙනාටත් අනිත් එක්ක නුසු හම්බෙච්ච නැති කෙනා පැමිණිලි දානවා. එහෙමනේ මම කියන්නේ මෙන්න මේ තොරතුරු ටික හරියට ගැදර කරගත්තොත් එකපාර අපි මේ ප්‍රශ්නේ විසඳනවානේ. ඔව් දැන් මෙහෙමයි මේක රෞෆාමතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හැබැයි මම ඊට කලින් පොඩි යමක් සඳහන් කරන්න යෝජනාවක් හැටියට මේක අර ඩොක්ටර් ඩිලනි ගුණවර්ධනලා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ගොඩක් මේ ගැන සාකච්ඡා කරලා කිව්වා මෙතෙන්දී නැවත චෙක් කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරොතින් හොඳයි කියලා. අතවසියෙම ඔවුන් කිව්වේ ඒක විතරක් ගන්න කියලා. That you can check. Now you cannot check income because people will සල්ලි තියෙන මිනිස්සු තමන්ගේ ආදායම අඩු කළා කියන්නේ. සල්ලි නැති මිනිස්සු තමන්ගේ ආදායම වැඩි කළා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හරි? එතකොට මේ ආදායම සාමාන්‍යයෙන් සාධකයක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ මෙවැනි අවස්ථාවකදී. වියදම තමයි බොහෝ විට පාවිච්චි කරන්නේ. වියදම මනින්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලෝන්ගේ 3.95යි දෙන්නේ ලයිට් බිලට. උදාහරණයක් හැටියට. හැබැයි ලයිට් බිල කියන එක චෙක් කරන්න පුළුවන්. දැන් අඩු යුනිට් 30කට වඩා ලයිට් බිල පාවිච්චි කරනවා නම් හරි යුනිට් 50කට වඩා ලයිට් බිල එච්චර පාවිච්චි කරනවා යුනිට් 30ක් පාවිච්චි කරනවා ඒ මිනිස්සයා දුප්පත්. ඔක ආය අහන්න දෙයක් නෙමෙයි. හරි එතකොට මේ මිනිස්සයාට එක ලැබෙන්න ඕන. ඉතින් මම කියන්නේ මේකේ weight එක ඇයි මේ සමානව දීලා තියෙන්නේ? චෙක් කරන්න පුළුවන් ඒ වටත් එකම weight එක, චෙක් කරන්න බැරි ඒ වටත් එකම weight එක. පොඩ්ඩක් අදහස වෙන්නේ චෙක් කරන්න පුළුවන් ඒ වට වැඩි weight එකක් දුන්නොත් ඔය exclusion inclusion errors ටික ඔයිට වඩා ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයි. ඒක ගැන සාකච්ඡා කරන්න එපා මෙතනදී. මම යෝජනාවක් හැටියට තමයි ඉදිරිපත් කරේ. නමුත් හකිම එමතුමාගේ ප්‍රශ්නෙට තමයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. සභාපතිතුමා මේකේ මෙම තෝරා ගැනීමේ ක්‍රයිටීරියා වල වෙනසක් වී තිබුද යන්න ගැන අපිට අවබෝධයක් තිබෙනවා. පැමිණිලි සලකා බැලීමේදී ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරලා කමිටුව අධ්‍යයනය කරමින් යනවා. මම තව අඩුපාඩුවක් මම අපි නිරීක්ෂණය කරපු මේක අනුව කියන්නම්. ලංකාවේ කොතනක ජීවත් වුණත් ඔවුන්ට එක කැටගරියකට ලකුණු දෙනකොට එක හා සමාන ලකුණු සංඛ්‍යාවක් හම්බ වෙන්නේ. ඒක හැබැයි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයක කුලී නිවැසියෙකු ඉන්න තත්ත්වයක් ගමක කුලී නිවැසියෙකු ඉන්න තත්ත්වයක් අතර වෙනසක් තිබෙන්න පුළුවන් සමාජ තත්ත්ව අනුව. ඒ නිසා අපි තේරුම් අරන් තිබෙනවා මේ දැන් මේ දැන්ට තියෙන ක්‍රමවේදය අනුව ওই කොහේ ජීවත් වුණත් ඔහුට ඒ ලැබුණු ලකුණු සමාජ සංඛ්‍යාව සමානයි. නමුත් ඒක ප්‍රාදේශීය වශයෙන් විවිධ විය යුතු බවට අදහස තිබෙනවා. ඒ නිසා ඒක ප්‍රාදේශීය ලේකම් මට්ටමටම ඒක ගිහිල්ලා බලන මට්ටමට මේක අධ්‍යයනය කටයුතු කරගෙන යනවා. ඒකට යම් කාලයක් අවශ්‍යයි. මේ ඩේටා ඇනලිස් කළාමයි ඒක කරන්නේ. මේ පළවෙනි පාර අපි මේක පටන් ගත්තු මේක අඩුපාඩු තියෙන පුළුවන් බව අපි පිළිගන්නවා සභාපතිතුමනි. ඒ නිසා ඒක කරනවා. නමුත් මේ අවස්ථාවේදී මේ ඉබඳු අඩුපාඩු හදන්නට ඉක්මන් වැඩි. හේතුව ඉබඳු අඩුපාඩු අපි හදලා මේක අපි ආයි ගැසට් කළොත් ක්ෂණිකව අපිට ආයි මුළුවර මිලියන ගානෙම ඩේටා එකතු කිරීම යලි ආරම්භයේ සිට කරන්න ඕනේ. ඒක ටිකක් දීර්ඝ කාලයක් ගත වෙන දෙයක්. එහෙම නැතුව අපිට බැරිද මන් දන්නේ නැහැ. බැරිද? දැන් සමෘද්ධ සංගල්දාරි මේකෙන් අයින් වුණාට දැන් ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලන්ගේ අතින් වෙච්චුනේ වැරද්දක් කියලා. දැන් ඒගොල්ලෝ මේක අඳුරගෙන ඉන්නවා. ඊ අපි ජනාධිපතිතුමාටත් මේක යෝජනා කරා. බැරිද ඉදිරි කාලේ වසම ඉන්නවනේ නිලධාරි. එතකොට මිනිස්සු ටික ඉන්නවා. බැරිද සමෘද්ධ සංවර්ධන නිලධාරින්ට මේ පිළිබඳ සමීක්ෂණයක් කළ ඔබතුමාලට දෙන්න කියන්නේ? පුළුවන් සභාපතිතුමනි. ඒක තමයි හොඳම දේ.
ඉදිරියේ ගමේ ඉන්නේ ගමේ පුද්ගලයා දන්නවා ඔක්කොම දන්නවා බෙස්ටිං ඊ අපි ජනාධිපතිතුමාගේ තුව ඉල්ලීම කරා මේක තමයි හොඳම දේ ඒ මොකද ඒගොල්ලොත් පොඩ්ඩක් හිතාමනාපෙන් ඉන්නවා තරහ වෙලා ඒගොල්ලන් ගෙතරක් ඒතකොට ඒගොල්ලොත් සතුටු වෙනවා that is the best ඒකයි සභාපතිතුමා තව එකක් මේකට දැන් මේ නෑ දැන් මෙතන දැන් අපි ඉන්නේ IT ස්පෙෂලිස්ට් ඉන්න දැන් අපි ඔකම ඇකඩමික එක එක මානසික තත්ත්වයේ ඉන්නයිනේ දැන් IT එකක ප්‍රධානියා විදිහට එතුමාගේ මොනවාද මේක යාවත් කාලින කරන සොලියුෂන් එක පොඩ කියන අරන්දර මතුමාගේ ප්‍රශ්නේ උත්තර ඉවර කරන්න දෙන්නකොට රෞෆැකුම් මතුමාගේ ප්‍රශ්නේ උත්තරේ දෙන්නම් ගරු සභාපතිතුමා ඒක නෙවෙයි ඔබතුමා කියාගෙන ගියේ ඉවර කරන්නකො ඒ කියන්නේ දැන් මෙතන ගැටුවක් තියෙන බව දන්නවා ඒකට කමිටියක් දාලා තියෙනවා එතකොට මේ weight එක distribution එක weight distribution එක ගැන මොකක්ද කල්පනා ඒක තමයි කියන්නේ සම්පත ඒකත් තමයි weight distribution එක තමයි ඒකෙත් යම් වෙනස්කම් ඇති තිබ බව අවබෝධ කරගෙන තිබෙනවා weight distribution එක කරලා තියෙන සර්වර් ෆයිල් එක දෙන්න සර් weight distribution එක තියෙන්නේ අර කිව්වා වගේ ක්‍රයිටීරියා 22ක් තියෙනවා ඒ 22ට district එක අනුව ඒකට weight feature දෙන්න ගැසට් එකෙන් කියන්නේ මෙයාට 1 and 0 එකක් දෙනවා ගැසට් එකේ කියලා තියෙනවා. ඒ කියන්නේ gedara يعني ආදායම මෙච්චර වැඩි නම් හරි මොකක් හරි තියෙනවා නම් එකක් කියලා දෙනවා. ඒකට අඩු නම් 0 කියලා දෙනවා. ඒක වැඩි කරනවා යම් කිසි බර තැබීමකින් weightage එකකින්. ඒ weightage එක හදලා තියෙන්නේ HIS එක. ඒ කියන්නේ highest 2019 highest සමීක්ෂණයේ උඩ තමයි මේ weightage එක හදලා තියෙන්නේ DS DC Census and Statistics Department එකෙන් තමයි ඒක දීලා තියෙන්නේ. එතකොට හැම නෑ ඒක වෙන්න බෑනේ. HIS එක අහන්නේ නෑනේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා? They use proxies. They also use no, proxies. No, they don't. HIS is a household income and expenditure correct. Survey. It does not ask questions about your education qualifications. So for the weightages, they have basically come, the weightages have been given by the DCS for each of no, these criteria. No, doctor, the HIS is an income and expenditure. Yes. It asks what is your income, what is your expenditure. Correct. How much do you spend on ABC, where do you get income from ABC? Correct. But does it ask about health indicators, education indicators? They have used what they have said is they have used proxies in order to get that information. Health indicators? I haven't studied the assets? HIS. I haven't studied. Whether there is a bathroom in the house is not in the HIS. But they have given the entire list of weightages. No, the thing is, the weightages, district. Doctor, what we are saying is, what is checkable and what is not checkable. You right. cannot check income. That's you fine. Can check your light bill. Fine, agreed. Right, so if the problem is of manipulation, yes. then you should make sure that you stack what can be double checked or checked back more than what you cannot. Correct. That's the point. Your point is accepted, but just to explain what is happening now, which is what the explanation is, there are weightages given for each criteria, for each district, which is used to calculate the score of the family. And it is based on that score that the family is ranked. To answer the question, what is the cutoffs that you originally asked? The cutoff, the DCS had identified that the poverty rate was 35% in the country. And for that, there were 2 million households that they identified were coming within the 35% nationally. But that was divided into allocations for each district. And it is from there that the 2 million came. How were the cutoffs done in between is basically the severely poor was identified as 7% of the population. The poor was identified as 15% of the population. 14%. And the other two categories were identified as 7% and 7%. This was distributed across, again using the HIES, and the consumption graph of each district, they identified how many families are in the first 7% in each district, how many families are in the next 14%, and that's how they gave us the allocation to use. That was the method that was used to identify the households. ඒ කියන්නේ අපි තේරුම් ගත්තොත් මෙහෙමයි. ඕගොල්ලෝ දරිද්‍රතාවය මැන්නා. ඒ දරිද්‍රතාවයේ ඇතුලේ ඕගොල්ලෝ කිව්වා 135ක් දරිද්‍රයි. ඒකෙන් 107ක් අතිශයින් දරිද්‍රයි. ඊළඟට 114ක් යම්කිසි දරිද්‍රතාවයක්
ඊළඟට 7% එච්චර දරිද්‍රතාවය නෑ. ඊළඟ 10% තමයි අඩුම දරිද්‍රතාවය තියෙන්නේ. දැන් ඒ පර්සන්ටේජ් ටික ගත්තා. ඊට පස්සේ ඕගොල්ලෝගේ ඩිස්ට්‍රිබියුෂන් එක ආවා. ඊට පස්සේ අරක ඇප්ලයි කරා මේකට. උදාහරණයක් හැටියට අපි හිතමු ඕගොල්ලන්ගේ 100 දෙනෙක් හිටියා කියලා දුප්පත් කියලා. දැන් ඕගොල්ලොන්ට ඇප්ලිකේෂන් ආවනේ 1,01,18,000ක් ආවනේ. ඒ 1,18,000 තමයි ඕගොල්ලන්ගේ දැන් මේ ෆුල් පොපියුලේෂන් එක. හරිනේ? ඒ කියන්නේ පුව පොපියුලේෂන් එක 1,18,000යි. 1,34,000යි. නෑ දෙන කට්ටිය අපි කියන්නේ ඉන්ටර්නල් බ්‍රේක් ඩවුන් එක ගැන මේ කතා කරන්නේ. 1,18,000 තමයි ෆුල් පොපියුලේෂන් එක. හරිනේ? 1,34,000යි. නෑ 1,34,000 දුන්නේ නෑ නේ ඔයාලා. නෑ නෑ ෆුල් පොපියුලේෂන් එකෙන් තමයි ඉඩෙන්ටිෆයි කරන්නේ. නෑ නෑ ඔක්කොම පුව කීයද ලක්ෂ? අස්සසුම දෙන්න කී දෙනෙක් තෝරගත්තද? ලක්ෂ 1 ලක්ෂ 18යි. ඒක තමයි මං කියන්නේ. ඒතකොට ලක්ෂ 18නේ ඉන්ටර්නලි කැඩුවේ. හරි. හරි. ඒතකොට ලක්ෂ 18ෙන් 7% තමයි එහෙමනම් දුෂ්කරම. ඊළඟට 14% තමයි ඊළඟ දුෂ්කර. ඊළඟට 7% සහ ඊළඟට 7. එහෙමනම් බෙදලා තියෙන්නේ. එහෙමම නෙමෙයි ඒක ඩිස්ත්‍රික්කේ අනුව ඒගොල්ලන් කියනවා. හරි ඩිස්ත්‍රික්කේ අනුව මේ විදිහට බෙදුවා. ඩිස්ත්‍රික්කෙන් ඩිස්ත්‍රික් ආරම්භ. ඒතකොට මෙතන වෙලා තියෙන්නේ ජොන්ස්ටන් ඇමතුමා මේ නැෂනලි මේගොල්ලෝ කියන පොපියුලේෂන් එක. එතකොට අර 7,14,77 බෙදුවේ මොන ක්‍රයිටීරියාකින්ද? ඒකລະ දැනගන්න ඕනේ. අපිට කියන්නකො 7,14,77 බෙදුවානේ. ඔව්. ඒක මොකද ක්‍රයිටීරියා එක? Why somebody severely poor and why somebody not severely poor? That was done through a special committee that basically studied it with the DCS and identified those four categories and those four weighted. Now, අපි අහන්නේ ඕගොල්ලෝනේ මේකේ මේක ඕගොල්ලෝ අපිට කියන්නේ අපි අහන්නේ 7,14,77 කැඩුවේ දැන් ඕගොල්ලෝ කිව්වා මෙහෙම weightage එකක් තියලා දුප්පත්ද නැද්ද කියලා හොයාගත්ත කියලා. අපි අහන්නේ දුප්පත් එක ඇතුලේ 7,14,77 කඩන්නේ ක්‍රයිටීරියා එක මොකද්ද? ෆෝමියුලා එකක් තියනවද? No, I don't. ඒක ඒක මේ census and statistics department එකේ තොරතුරු මත තමයි බෙදීම කරන්නේ. ඉතින් අරන්දර මහත්මයා දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ කියනවානේ මේ කැඩිල්ල අසාධාරණයි කියලා. ඉතින් 160 ගාණක් කියන්නේ අපිට මීට වඩා ලැබෙන්න ඕනේ කියලා. එතකොට එහෙමනම් එක්කෝ මේ මිනිස්සු වැරදි, එහෙම නැත්නම් ඔය කට්ටිය වැරදි. දෙකෙන් එකක්. නෑ සභාපතිතුමා මේ 135ක් කියන දරිද්‍රතාවය ඇතුලේ අලිත් කාණ්ඩ කරන්නේ කොහොමද කියන එක විශේෂ කමිටුවක් අපොයින්ට් කරලා ඒ කමිටුව සෙන්සස් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරීන් උත් හිටියා මේ අදාළ ක්ෂේත්‍රයේ ඉන්න විශේෂඥයන් උත් හිටියා ඔවුන් තමයි තේරුම් ගත්තේ මේ දරිද්‍රය කියන ගන්න එකත් යලිත් කාණ්ඩවලට කඩන්න පුළුවන් කියන එක. එතකොට ඒ විද්‍යාත්මකව ගත්ත තොරතුරු මත තමයි ඊළඟට මේ කැටගරිස් හතරට මොකද්ද කියලා ඒක අපි අහන්නේ. මොකද අපේ පැත්තෙන් බලන්න ගරු මේ 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 ලේකම්තුමා අපි මහජනතාවගේ නියෝජිතයෝ මේ මොන දේශපාලන පක්ෂයෙන් වුණා. ඒතර මහජනතාව අපිට කියන්නේ වන්දිවරයා අපිට 15,000 ලැබෙන්න ඕනේ අපිට ලැබෙන්නේ 7,500යි. අපිට ලැබෙන්න ඕනේ 7,500යි නමුත් අපිට ලැබෙන්නේ 2,500යි. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි කොහොමද 7,500 ලැබෙන කෙනා සහ 2,500 ලැබෙන කෙනා වෙන් කරගත්තේ? ඒකට මොකක් හරි තියෙන්න බෑ ක්‍රයිටීරියා එකක්. බබතුමා මම හිතන්නේ දැන් මේක මෙහෙම ගියොත් අපි ඉවරේ මොකක් හරි ක්‍රමවේදයක් එක්කෝ ඊළඟ වார்த்தාවක් ගේන්න කියලා හරි මොකක් හරි නැත්නම් මේක කොච්චර කතා කරලා සැකිරසක්. ඔව් ගරු මන්තුමා හැබැයි මේක මහ පොළොවේ තියෙන ගැටලුවක්. මට තේරෙනවා. ඔව්. 7,14,000 ඒ රේෂියෝ එකට දැන් නම්බරයක් වැටෙනවානේ. ඒ කියන්නේ මේ 102,000 104,000 ටෝටල් නම්බර එක. ඊට පස්සේ දැන් අතිපුව කියන එකට එනවා රුපියල් 15,000 කියලා. ඊළඟට එනවා රුපියල් 8,500. ඒතකොට ඒ දෙකේ ටෝටල් එක එනවා අපේ ප්‍රොවිෂන් එක. ඒතකොට ඒ බජට් එකේ ලිමිට් වෙනත් ඕනේ. ඒතකොට අපි බැරි වෙලත් කිව්වොත් 104 නැතුව පුව එක 110ක් දැම්මයි කියලා. එහෙනම් අනිත් පැත්තෙන් දැම්ම පස්සේ මේ ඒතකොට උඩ කොටසේ අර টොප් එකේ තියෙන 7 අඩු කරන්න වෙනවා. ඒතකොට අර 118 කියන එක නැති වෙන්න පුළුවන්. ඔව්. මොකද මේක ඇත්ත වශයෙන්ම මෙතුමා කියන එක හරියට හරි. මොකද ලිමිට් එකක් තිබ්බා මෙන්න 10.6ක් වියදම් කරන්න ඕනේ කියලා මේකට. හරිනේ GDP එකෙන්. ඒතර මේ 10.6 කියන නම්බරයට අනුකූලව තමයි මේක හැදුවේ. ඔය බජට් එක. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. හැබැයි මෙතනදි ප්‍රශ්නේ ඒ টপ ඩවුන් අප්‍රෝච් එක බජට් එකට හරි වුණාට ජනතාවගේ පැත්තෙන් බලනකොට ගැටලුවක් තියෙන එක තමයි මේ മന്ത്രിවරුන් කියන්නේ. So there is a discrepancy here. You have to accept it. මේ වෙලාවල් මේ කතා කරද්දී මේ අපිට පීඩනේ මාන විදියට අර පීඩනේ අපිට
ඇතැ මේ මම මෙත දේශපානය කරන නේ ගුල දන්න මං කවරුත් වෙලාන් කරන්නෑ. නමුත් සජි ප්‍රේමදාස ඇතුවත් දිකින් දිකට මේ ගැන කිව්වා මේක සෙන්සස් එකක් කරල කරන්න තමයි හරියට මේ තොරතුරු ගන්න වෙන්න කියලා මගේ නිකම් මගේ දැන් ඉස් රයිට් බයි මී ටු මෙන්ෂන් දැට් බට් හවු ඩු හවු ආර් ගොන රිසෝල්ව් දිස් නෑ සභාපතිතුමා පොඩි අඩුවක් තමයි යටි කියන්නේ යටි කියන්නේ සභාපතිතුමා ඒ වගේමයි ඩේටා රැස් කරන්න තිබුණු කාල සීමාවත් එච්චර ප්‍රශස්ත කාල සීමාවක් කියලා කියනවා මොකද අපි 2011 සෙන්සස් එක කළාට පස්සේ මේ තොරතුරු රැස් කරන අවස්ථාව වෙනකොට සෙන්සස් එක කිරලා තිබුණේ නැහැ. ඔව් දැන් කරනවානේ. ඔව් දැන් කරනවා සබහ. එතකොට දැන් මේ දැන් කරන සෙන්සස් එකයි මේකයි අපිට බැරිද මේ යාවත් කාලීන කරන්න මේකේ සෙන්සස් එකේ දත්ත වලට අනුව? පුළුවන් අනිවාර්යයෙන්ම කිරීමේ හැකියාව තියෙනවා. ඒක කරනකොට සවතුමා මේ අපි කියන මම කලින් කෝ ලකුණු දීමේ ක්‍රයිටීරියාකෙත් වෙනසක් කරන්නට. ඔව්. ඒකත් වෙනසක් කරලා තමයි මේක ක්‍රමක්‍රමයෙන් වඩාත්ම ප්‍රශස්ත මට්ටමකට අරගෙන යාම සිදු කරන්නේ ඒ අනුවයි. ඒ වගේම සබතුමා වැරදි ලෙස ඇතුළත් වෙච්ච අය සහ ඇතුළත් නොවිච්ච අය සම්බන්ධයෙන් තියෙන තොරතුරු දිනපතා මේ යාන්ත්‍රණය තුළ සුද්ධ වෙමින් පවතිනවා. අලුත් අය අලුතෙන් එකතු වෙනවා සහ නුසුදුසු අය ඉන්නවා නම් ඒ අය මේ ක්‍රියාවලියෙන් ඉවත් වීම එකත් දිනපතාම සිදු වෙනවා. ඒ මේ යාවත් කාලීන කිරීම. හරි. අපිට මේක 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 හිර වෙන්න අවස්ථාවක් නැහැ ඉස්සරහට යන්න ඕනේ. අපිට එතකොට කියන්නකෝ මේ කී දෙනෙක් ඇත්ත වශයෙන්ම තමන්ගේ කැටගරි එක වෙනස් කරන්න ඕනේ කියලා ඉල්ලීම් කරලා තියෙනවද? සභාපතිතුමා කැටගරි එක වෙනස් වීම කරන්න ඕනේ කියලා ඉල්ලීම කළත් අපි හඳුනාගෙන තිබුණා මේ දුප්පත්ම කැටගරි එකෙන් අපිට දෙන්න පුළුවන් සංඛ්‍යාව මෙච්චරයි කියන එක දල වශයෙන්. අපි හිතමු 102යි. ඊළඟ කැටගරි එක 104යි. ඊළඟ කැටගරි එක 102යි. ආයි 2යි. එතකොට මේ බෝඩර් එකේ ඉන්න එක්කෙනා එහාටද පයින්නේ මෙහාටද කියන එකේ සුළු සුළු ඒව තියෙන්න පුළුවන්. ඒක ග්‍රීවන්ස් එකක් හැම වෙලේම මේ බෝඩර් ලයින් එකේ ඉන්න අයගේ තියෙන්න පුළුවන්. නෑනේ. ඔතන වේරියබල් දෙකක් තියෙනවා. ඔබතුමා කියන්නේ එක වේරියබල් එකක් ගැන විතරයි. දැන් මේ 15000 කියලා කවුද කිව්වේ? ඇයි මේක 10000 නෙවෙයි? ඇයි 12500 නෙවෙයි? ඔය වේරියබල් දෙකේ වැඩි කිරීමනේ අවසානයේ දෙන්නේ 1 into the other a into b. ඉසි ඒකනේ මෙතන වෙලා තියෙන්නේ. එතකොට a වෙනස් කරන්නත් පුළුවන් b වෙනස් කරන්නත් පුළුවන්. එක්කෝ ඒ වෙනස් ඒ විතරක් වෙනස් කරන්න පුළුවන් b විතරක් වෙනස් කරන්න පුළුවන්. එතකොට එක්කෝ අර කැටගරි එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැටගරි එකේ සයිස් එක තියාගෙන amount එක වෙනස් කරන්න පුළුවන්. ඔය දෙකම කරන්න පුළුවන්. දැන් කවුද කිව්වේ 2500යි 5000යි 7500යි 15000යි කියලා? කවුද ඒක කිව්වේ? කවුද කිව්වේ? ඒගොල්ලෝ දුන්නේ නැහැ නේද? ඒගොල්ලෝ දුන්නේ 0.6% of GDP. ඒක කවුද මේ 2500යි 5000යි 7500යි 15000යි තීරණය කරේ? ඒකට විශේෂ කමිටුවක් පත් කළේ කමිටු වාර්තාවෙන් සභාවතුමා තීරණය කළා. ඒක විශේෂඥ කමිටුවක් ඒ සඳහා කටයුතු කළා. ඒකමයි discretionary no. It is not based on some scientific calculation. If it is scientific calculation. එහෙමනම් අපිට කතා කරමු. අපි වෙනම මොකද ඇත්තට මේකේ කාරණා පිළිබඳ පොඩි ප්‍රගති සමාලෝචනයක් අපි වෙන වෙලාවක දවසක් දාගමුද මේකට? සභාවතුමා මේක ඊළඟ ගැසට් එකයි ඉදිරිපත් වෙන මොකද මේ? දැන් අපි කතා කරන්නේ ස්කීම් එක ගැන. ඒ කියන්නේ මුදල් දෙන එක ඊළඟට වෙනස් වෙන්නේ කොහොමද කියන ගැසට් එක තව අපි හෙට පාර්ලිමේන්තුවට යොමු කරනවා. ඒක දැන් අපි විශේෂ ඔව් ඒක කොච්චර කල් යනවද? ඒ වැඩේට. දැන් ওই කියන වැඩේ කරන්න කොච්චර කල් යනවද? දැන් සෙන්සස් එකේ තත්ත්වය මොකද්ද? සෙන්සස් එක ඉවර වෙන තව කොච්චර කල් යනවද? ඒක නම් දැන් හරි දැන් මේ ප්‍රශ්නට උත්තර දෙන්නකෝ. මේ HIS එක කවද HIS එකද? 2019 and they are doing the next one in 2025. නෑ. අන්න කරලා ඉවරයි නේ HIS එක. No. 2023. No. නෑ. HIS එක 2023 නේ කරන්න ඕනේ. 23 කරන්න ඕනේ. They did was a rapid survey. They did a instead of මේක දත්ත වැරදීනේ. 2019 තිබුණ தත් නෙමෙයිනේ අද තියෙන්නේ. සභාපතිතුමා ඔබතුමාගේ එකට එකඟයි. ඒ දත්ත වැරදිත් නෙමෙයි මේ තොරතුරු රැස් කරනකොට රටේ තිබුණු ආර්ථික தත්වේ මත සමහර අයගේ හොඳට හිටපු අයගේ ව්‍යාපාර නැති වෙලත් වැටිලා හිටිය කල්ති තිබුණ. ඒක නිසා කිව්වේ මේ වසර දෙක තුන තුල රැස් කරපු තොරතුරු ඒකේ පොයින්ට් එකයි ආර්ථිකයයි දෙකම මේ කොවිඩ් එක ඇවිල්ලා ජනාධිපතිතුමා වෙනස් වෙලා මේ හදිසිය කරපු දේ ඇඩ්හොක් කරපු දේවල්. සෝ මේක මං හිතන්නේ නිවැරදි කරගන්න එක තමයි හොඳ. අපි ඒකයි සමතුමා සංක්‍රාන්තික කියලා වෙනම කාණ්ඩයක් හඳුන්වන්නේ. ඒගොල්ලෝ මේ තිබුණ ඉකොනොමික් ක්‍රයිසිස් එක නිසා වැටිච්චා. ඒගොල්ලන්ට ක්ෂණිකවයි මේකෙන් ගොඩ එන්න පුළුවන්.
ඒවගේ ඒවගේ ඒ පවතුණු කාලයේ ආර්ථික තත්ත්වයයි ඒ ඔක්කොම සලකලා තමයි මේ කැටගරිස් අතරට බෙදීම සහ සංඛ්‍යාව කියන එක තීරණය කිරීම කළේ. බොහොම විද්‍යාත්මක පදනමක් මත තමයි කළේ සභාපතිතුමා. නැතුව දැන් සංක්‍රාන්තික නැවැත්තුවානේ 12:31 23. දැන් සංක්‍රාන්තික කට්ටියට ගෙවනවද? දැන් ගෙවන්නේ නැහනේ. ඒකට ඒකට ගැසට් පත්‍රයේ ලැබෙන ඔබතුමාගේ ඊළඟ කමිටු පිළිබඳ සමහර මාසයන් මාස 9 වගේ අයින් වුණානේ. ඊට පස්සේ අනිත් එක මාර්තු මාසේ 31 වෙනිදා තව කණ්ඩායමක්ක නැවැත්තුවානේ. අර අර එක මට දෙන්න නම්බර් එක. සභාපතිතුමා ඒක ඒක මේ ගැසට් එකේ නෙමේ තීරණය වෙන්නේ. මේකේ තෝරා ගැනීමේ ක්‍රයිටීරියා විතරයි. ඒක මම දන්නවා. ඒක මම දන්නවා. මම ඒ ඒ දැන් මේ නැවත්තපු කට්ටියට නැවත මේක ලබා දෙන්න තව ගැසට් එකක් එන්න එපා. හරි, ඒක ඉදිරියේදී එනවා කියලානේ කියන්නේ. හැබැයි ඉදිරියේ එන්නේ මේ තියෙන ගැටලුත් එක්කම තමයි එන්නේ. මේ ගැටලු සාම මේ හරි ගස්සගෙන නැහැනේ. මොකද දැන් අපි දැන් උදාහරණයක් හැටියට පුද්ගලයෙක් අපේ කමිටුවට දැන් පොඩ්ඩකට කලින් කතා කරා. කතා කරලා කිව්වා සීතාවක ප්‍රාදේශීය සභාවේ. නෑ මේක නෙමෙයි, දැන් අර නම්බර්ස් වගේක් දුන්නේ. හරි, සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දැන් නම්බර්ස් වගේක් අර පුද්ගලයෙක් අපිට කතා කරලා කිව්වේ පාර්ලිමේන්තුවට. එතුමා කිව්වා 5400ක් තේරිලා හිටියා 2500 ලබා ගන්න කට්ටියගෙන් 1540ක දීමනාව අහිමි වෙලා කියලා. 2500කින් 1540ක දීමනාව අහිමි වෙලා. එහෙම වෙන්න පුළුවන්ද? අවසන් වුණු කණ්ඩායම ගැන වෙන්න ඕනේ. ආ හරි, ඒ කියන්නේ අර එක කණ්ඩායමන්නේ මේ සබ්සෙක්ටර් එක. ඔව්. ඊට පස්සේ 5000 ලැබී අය 1206ක් අහිමි වෙලා තියෙනවා. ඔව්. ඒගොල්ලන්ගේ දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වුණානේ. ඔය කියන්නේ අර දෙසැම්බර් 31 වෙනිදා සහ මාර්තු 31. නෝ, ඕගොල්ලෝ ඊළඟ කැසට් එක ගේනාලා මේක නැවත ගෙවා ගන්න මේ මිනිස්සුන්ට නැත්තම් ජීවත් වෙන්න බෑනේ. හැබැයි පුළුවන් තරම් ඉක්මනට මේ නිවැරදි කරගන්න වෙනවා ක්‍රයිටීරියා ටික. හරි. What else is there in this? අපි අර ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ. දැන් සමෘද්ධි නිලධාරීන් සහ ග්‍රාම සේවක නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා තියෙනවද නැද්ද? දැනට අපි රීසර්ටිෆිකේෂන් එකටයි අලුතෙන් දෙවනි මට්ටමේ එනුමරේෂන් එකටයි අපි ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් රෙජිස්ටර් කිරීමේ කටයුත්ත කරනවා. දැනට ග්‍රාම නිලධාරි වසම් 10000කින් 14000ෙන් 10000කට වැඩි ප්‍රමාණයකට ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් සහ වෙනත් රජයේ නිලධාරීන් රෙජිස්ටර් කරලා තියෙනවා. ඔව්, සමෘද්ධියටත් අපි කතා කරා, ඒගොල්ලන් එක සාකච්ඡා කරා දිගටම. නමුත් ඒගොල්ලන්ගේ එක අදහසක් තිබුණා අර පණතේ වගන්ති දෙක අයින් කරන්නම ඕනේ කියලා. ඉතින් අත්ත වශයෙන් මේක ඒ වගන්ති දෙක ගැන ඒ වගන්ති දෙකේ කියන්නේ අත්ත වශයෙන්ම දැන් ඔබතුමන්ලා මතු කරපු කාරණයට සම්බන්ධයි. ඒකේ කියන්නේ යම්කිසි නිලධාරියෙක් හිතාමතාම ඌමනාවෙන්ම වැරදි සහගත ලෙස මේ සහනාධාර කාට හරි ලබා දීලා තිනම් ඌට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි. ඒකත් තියෙනවානේ ලේකම්තුමා. දැන් මාජනතාව දෙන එකනේ ඒතුමන්ලා ප්‍රායෝගිකව දකින්න දෙන්නේ දාන්නේ. බැංකුවේ ෆික්ස් ඩිපොසිට් තියනවාද, තව කොයිද තියනවා කියන්නේ. එතකොට එතනත් ඒගොල්ලන්ගේ පැත්තෙත් පොඩි සාධාරණ දෙපැත්තම තියෙන නිසා දෙපැත්තෙන් ලැබෙන්න නෑ. එතෙන්දී මේ මම දැන් ෆික්ස් ඩිපොසිට් එකේ සල්ලි තියෙන එක එයා කොහොමද හොයාගන්නේ? ඔව්. එයා ඔලයින් සිස්ටම් එකෙන් එනං හොයා ගන්න ඕනේ. එතන මැනුවල් යන කෙනාට හොයන්න බෑ. ඒ නිසා මේක දෙපැත්තම ප්‍රශ්නේ තියෙනවා. ඔව් නෑ. ඒක අපි ඒක අමුකම් දෙන්න ඕනේ. ක්‍රිප්ට් එකේ වගේ නෑ. නෑ. ඒක බැංක වලින් ගන්න බෑ. ඒක පාර්ලිමේන්තුවල තියෙන මේ සිස්ටම් එක මේක ලින්ක් වෙන්න ඕනේ. මේක ඇමෙන්ඩ්මන්ට් එකක් දාන්න බෑ. ලින්ක් වෙන්න ඕනේ ඉදිරියේදී. ලේකම්තුමා අපිට ඒකට ඇමෙන්ඩ්මන්ට් එකක් දාන්න බෑ. නිකන් ඒක නිලධාරීන්ට එහෙම ඒක චේතනාවෙන් සත්භාව චේතනාව ඒක සත්භාවයෙන් නිලධාරීන්ගේ තමන්ගේ නිල කැප මේ කැපැසිටි එකෙන් කරන වැඩ සම්බන්ධයෙන් මේ ක්‍රිමිනල් ඇක්ෂන් ගන්න බෑ. නෑ, ඒක එහෙම ගන්න බෑ. ඒකේ මුල්ම ඊට කලින් කොටස කියවුවා නම් තේරෙනවා මේ ප්‍රතිලාභියා තමයි පළවෙනි මේ එයාටයි කටයුතු කරන්න ඕනේ කියලා.
පුළුවන් පනත තියෙන ඔව ඒ ඔක්කොම තියෙනවා පනත තියෙන ඔව ඒ ටික තියෙනවා ඉතින් මං හිතන්නේ පනත අනිත් එක ඒකේ පැහැදිලිව කියන කාරණාව තමයි අපි ලිඛිතවත් දුන්නා මේ සත්භාවයෙන් කටයුතු කරන කිසිම අවස්ථාවක මේක අදාළ කරගන්නේ නැහැ කියලා. මොකද බෝඩ් එකනේ නඩු දාන්න ඕනේ. අපි ඒක ලිඛිතවත් දුන්නා. ඊට අමතරව මේකේ මේ නිකම්ම නඩුවක් දානවා කියලා කියන්නේ නැහැ. මොකද මූලික පරීක්ෂණයක් කළා. මෙයා ඌමනාවෙන්ම කරපු දෙයක්ද? එහෙම නැත්නම් මෙයාගේ පාලනයෙන් තොර වෙච්ච සිද්ධියක්ද කියන එක මේ බැලීමෙන් පස්සේනේ ඒ වගේ කටයුත්තකට යන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ නැහැ ඒ පගන්තිය තිබුණත් නැතත් මං හිතන්නේ කෙනෙකුට නීත්‍යානුකූල කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඕගලන්ට දැන් ওই ගැටලුව තියෙන්නේ දැන් ඔබතුමාලා ඒ ප්‍රශ්නේ හරියට විසඳගත්තා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහනේ. දැන් අන්තිමට කොහොමද විසඳගත්තේ? එක එක්කෙනාව අරගෙන දැම්මා, දාපු ইনফরমේෂන් ඔක්කොම වැරදි, ගෙවපු විදිය වැරදි. ඉතින් ඒ නිසා මේක නැවත අපි කියන්නේ අපි ඕක තක කරන්න ඕනේ නැහැ. පොඩි පොඩි අඩුපාඩු අපිට වඩා ඔබතුමා දන්නවා මේක. දැන් ඔබතුමාට තේරෙනවානේ. ඉතින් මේක නැවත මේ අඩුපාඩු නොවන විදියකට මේ වැඩේ කරන්න අපි කතා කරමු. අපිට වෙන ඉෂුව එකක් නැහැ. අපි කාටත් නේ කර කරමු සබාව. ඔව් අපි ඉක්මන් කරලා මේක කරමු. තව දාරින්ට වැඩ කරන්න එපා රෝමියා කියලා. ඔව් ඔක්කොම ගියා ගේම්ස් නේ මේක පහු ගිය කාලේ. ඔව් ඒකත් මේ ඉක්මන් කරමු. අපිට තව පොඩි කාරණා දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ සිලෙක්ෂන් කමිටි එකට තව පුද්ගලයෝ එකතු කරන්න එමෙන්ඩ්මන්ට් එකක් තියෙනවා. ඇසිස්ටන්ට් Each selection committee shall consist of 3 persons, chairman of the committee, 2 other members of the committees. මේ selection committee එක expand කරලා තියෙනවානේ. ඒකේ ගරු සභාපතිතුමනි කලින් ඒකේ සංගණන නිලධාරියත් ඒ selection committee නියෝජිතයෙක් හැටියට හිටියා. දැන් මේ අවස්ථාවේදී අපි සංශෝධනය යෝජනා කරේ ඔහු ඒ නිලධාරියා ඒ steering committee සිටීම එයා විසින්ම මේ ඉදිරිපත් කරපු තොරතුරු සම්බන්ධයෙන් තේරින් කමිටු තීරණයක් ගන්න. ඒ නිසා එයා මේ ඒ කමිටුවෙන් ඔබ්සර්වර් කෙනෙක් හැටියට පමණයි සහභාගි වෙන්න පුළුවන්. ඒක තව කවුද එකතු කරලා තියෙනවා? තව ඇඩ් කරලා තියෙනවා නේද දෙන්නේ? ඔව් ඒකේ අපි යෝජනා කරලා තියෙනවා සමාජ සේවා නිලධාරියා මේකට ඇතුළත් කරගන්න කියලා. හෝ වැඩිහිටි නිලධාරියා. මොකද හේතුව? මොන නිලධාරිය? සමාජ සේවා හව වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කියලා තනතුරු දෙකක් තියෙනවා. දැන් විශේෂයෙන් වකුගඩු රෝගීන් ඒ වගේම ආබාධිතයින් සම්බන්ධ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ඉන්නවා ඒ නිලධාරීන් දෙන්න ගන්න. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හැටියට ඒ නිලධාරීන් දෙන්න එකතු කරගන්න කියලා තියෙනවා. ඔව්. හරි. ඊළඟට මේකේ තියෙන්නේ අපි සාකච්ඡා කරා ගොඩක් දුරට මේකේ තියෙන ගැටලු මේ වගේ නිවැරදිභාවයේ නිවැරදිභාවයේ සම්බන්ධයෙන් මම හිතන්නේ තව ගොඩක් මේකේ සංශෝධන කරන්න වෙයි. මේකේ ඔතෙන්ටිසිටි එක කන්ෆර්ම් කරගන්න. ඉතින් ඒ නිසා ඒක කරනකොට බොහෝ දුරට මේක ඉලෙක්ට්‍රොනිකලි මේවා තියාගන්න එක තමයි වඩාත්ම සුදුසු කියන එක තමයි මගේ මතය. අවසාන ප්‍රශ්නේ ඒකයි මේ සභාවතුමා දැන් අනිත් එක දැන් අපිට දැන් මේ පැමිණිලි දැන් හොරෙන් ගත්තේ ඒවා තියෙනවා, ගොඩාක් පැමිණිලි තියෙනවා තියෙනවා. හැබැයි ඒ අයට විරුද්ධව ගත ක්‍රියාමාර්ග ගැනත් මේට වඩා ප්‍රසිද්ධ වෙලා සෑහෙන මේ එන්න ඕන. මොකද මාධ්‍ය වුණත් එහෙම ඔය දහ දෙනකොට විතර දඬුවම් කරා නම් මේ රාජ්‍ය මේ මුදල් වංචා කරලා ගත්තා කියලා කවුරුත් හොරතොරතුරු දාන්න නිලධාරින් අමාරු වැටෙන්නේ නැහැ. ඒක කරලා නැහැ නේ. ඉතින් ඒක කරලා නැහැ නේ. ඉතින් ඒක කරන්න බෑ මුලින්ම. අපි කොර කරලා ඒ මිනිස්සුනේ දඬුවම් විඳින්න ඕනේ. මේ ලන්සා එමෙතුමත් කියන්නේ ඒකනේ. අන්තිමට නිලධාරියා මුණා දැම්මත් ගන්නේ කවුද? ඒක තමයි මන්ත්‍රීතුමා කියන්නේ. කිසිම මේ මුකුත් වෙන්නේ නැහැ. පුද්ගලයකට විරුද්ධව නඩු දාලත් නැහැ, නිලධාරියට විරුද්ධව නඩු දාලත් නැහැ. මේක මාස ගණන් පරක්කු වුණා මේ නඩු දාන ප්‍රශ්න නිසා. අන්තිමට කිසිම දෙයක් වෙලා නැහැ. අර මොකද්ද කියන්නේ නටපු මෙවකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මේ නෑ මේවත් ඉතින් ඇඩ්හොක් ඇත්තටම සභාපතිව එකක් පිළිගන්න ඕනේ. ඔව් මේ ඇයි මේ පක්ෂයකට වෙලා මේ ඔක්කොම කඩපප්පල් කිරුවානේ ඒ වෙලාවේ. දැන් තමයි මේක පොඩ්ඩක් මේ මේ ඔබ්ජෙක්ෂන්ස් දෙන්න සති 10ක් දවස් 10කට අඩු කරේ ඇයි? එහෙනම් සති 10 කියන එක ටයිපින් මිස්ටේක් එකක්ද? ඔව් ටයිපින් මිස්ටේක් එකක්. දින 10. ආ සති 10 නෙමෙයි. හරි.
ඊළඟට අවසාන ප්‍රශ්නේ මේ ඔකොල්ලෝ ඇනුවල් රිපෝට් එකකෝ 2017 පබ්ලිස් කරාද? ඔකොල්ලෝ ඇනුවල් රිපෝට් එක අවසාන ඇනුවල් රිපෝට් එක කවද තියෙන්නේ? welfare benefits board right? welfare benefits board එකේ අවසාන ඇනුවල් රිපෝට් එක කවද? කවුද ඒකේ සභාපති? welfare benefits board එකේ සභාපති කවුද? මම සභාපති. ඔබලාගේ අවසාන ඇනුවල් රිපෝට් එක කවද තියෙන්නේ? මම මේ මෑතකපත් වෙන්නේ නෑ. ඒක අදාළ නෑ. ඔබතුමානි සභාපති. අපි අහන්නේ ඔබතුමාගෙන් සභාපති හැටියට, පුද්ගලයා හැටියට නෙමෙයි. පබ්ලිෂ් කළා නෑ. පබ්ලිෂ් කරන්න නැත්නම් කොහොමද? මෙච්චර මේ කෝටි ගණන් වියදම් කරන එක ඇනුවල් රිපෝට් එකක් අවසාන කවදද කරේ කියන්නේ? හරියටම ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෑ. හරියටම ඔබතුමා බල්ලා කියන්න දැන් මෙතුමා අලුතෙන් නම් පොඩ්ඩක් කතා කරලා කියමු දැන්. අපි එකපාරම මේ නෑ නෑ මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා, මේක විශාල ප්‍රෝග්‍රෑම් එකක්. හරි, එතකොට අපිට හම්බුන්නේ නෑ 2023 නෑ, 22 නෑ, 21 නෑ, 20 නෑ, 19 නෑ. අවුරුදු පහක් නෑ. මෙතු දැන් මේමනේ ඕක කරලාද නැද්ද කියන එක අපි දන්නේ නෑනේ. ඒක සභාපතිතුමාට එවන්න එපා. සභාපතිතුමා මේක ආන්නකෝ දැන්. පාර්ලිමේන්තුවේ කියන්නේ පාර්ලිමේන්තුව වල තියෙන 18 කියලා. දැන් සභාපතිතුමා මගේ කාරණාව කියන්නේ දැන් සභාපතිතුමා උත්තරේ දුන්නා එතුමා අලුත් එතුමා දන්නේ නැහැ කියන එක. එතකොට මේක කරලාද නැද්ද ඉදිරිපත් කරලාද නැද්ද අපි දන්නේ නැහනේ. ඒ නිසා ඒකට අවස්ථාවක් දෙන්න කියන එකයි කියන්නේ. හරි. හැබැයි ඒක අපිට වහම දන්වන්න අද හැන්දෑවට. හරි. ඒක වහම දන්වන්න හැන්දෑවට. මොකද එහෙම වෙලා නැත්තම් ඔබතුමා නොදැන එක වෙලා තියෙනවා නම් අපිට ඒවා එවන්න. මොකද පාර්ලිමේන්තුවේ ලයිබ්‍රියේ නැහැ. ඒක තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. එතකොට වෙලා නැත්තම් අපිට වහාම දැනුවත් කරන්න 19, 20, 21, 22, 23 කියන ඇනුවල් රිපෝට්ස් කවද වෙනකොට අපිට ඔකලගේ චීෆ් අකවුන්ටන්ට් ඉන්නවද මෙතන? චීෆ් අකවුන්ටන්ට් ඉන්නවද? මේ 2018 මේවා කරලා තිබුණා. දැන් 2023 නම් හදමින් පවතිනවා. නෑ නෑ 2018 මේවා කරලා තිබ්බා, 23 හදමින් පවතිනවා කියන එක නෙමෙයි. 19, 20, 21, 22 හැදුවද? මම හොයල් බල මමත් ළඟදී පාතන මම මාස 4ක් පොඩ්ඩක්. හරි අනිත් එක අමු. මම උත්තර කරගස්සල. හරි. එහෙමනම් මේ ගැසට් එකේ තියෙන එමෙන්ඩ්මන්ට්ස් ටික අපි අප්‍රූව් කරන්නම් මේ ලේකම්තුමා. අර සබ්ජෙක්ට් ටු දැට් one correction our suggestion is that o and n කියන එක එක ගැන නැවත හිතලා බලන්න. ඒ subject to that we will approve it, but today we found multiple issues with this, right? And we need to resolve this. මොකද අත වශයෙන්ම අවසානයේදී වෙන්නේ මිනිසුන්ගේ දරිද්‍රතාවය ඉහළ ගිහිලා තියෙනවා, ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. හරි, බොහොම ස්තුතියි. This meeting in terms of the welfare benefits board is completed, and we will now quickly take, we don't have too many complications, the PAL matter. The you all are free to leave. We will consider this is a reconsideration on order section 3 of the PAL Gazette 2350/45 Koega. මේක මේ රී එක්සමිනේෂන් එක මොකක් සම්බන්ධයෙන්ද? ඔව් 10,000ක්. එතකොට ඔබතුමා සභාපතිතුමා ආගේ කතා කළා මේ ප්‍රයිසින් ෆෝමියලාක නැත් ඇප්ලයි කරේ නැද්ද කියන එක. ඔව් ඔව්. එතනින් ඒක කල් ගියා, ඊළඟ මේ අදට ආවේ ඒකයි. ඔව්. දැන් අපි ඔබතුමාලාගේ අහලා තිබුණ මෙන්න මේ ප්‍රශ්න තුන. එක, submit an explanation for the discontinuation of using the price formula. මේක ප්‍රශ්නේ උනේ මෙහෙමනේ. ඕගොල්ලෝ ඇවිල්ලා මිල වැඩි කරන්න කියලා මෙතන මේ 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 කාර්ක සභාවේ ඉල්ලීමක් කරා. එතකොට අපි ඇහුවා ඇයි මේ වැඩි කරන්න ඉල්ලීමක් කරන්න කියලා. හරිනේ?
මොකද පිටිමිල ලෝක පිටිමිල පල්ල හැටවිල්ල තිබ්බා රුපියල ශක්තිමත් වෙලා ඩොලරයගේ පල්ල හැටවිල්ල තිබේ. එහෙම අවස්ථාවක ඇයි මේක වැඩි කරන්න කියලා තමයි අපි ඇහුවේ. අපි ඒක අප්‍රූව් කරේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ, ඇමතිවරයා මාධ්‍යයට මේ කතා කරලා කියලා තිබුණා මේක දැන් පිටිමිල අඩු කරනවා කියලා. ඊට පස්සේ ටික දවසකින් පිටිමිල අඩු කරා රුපියල් 100කින්ද කොහෙන්ද. ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා ආයෙත් අඩු කරා තවත් කීයකින්ද, 100කින්ද 150කින්ද. එතකොට අපි අහපු ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මේක ලෙජිටිමයිස් වුණා, ජස්ටිෆයි වුණා. මොකද වැඩි කරන්න ආපු එක අවසානයේදී 200කින්ද 250කින්ද අඩු වුණා. එතකොට අපි ඇහුවේ ප්‍රයිසින් ෆෝමියුලා එකක් අවශ්‍යද, අවශ්‍ය නම් ඇයි නැත්තේ, අවශ්‍ය නැත්තම් ඇයි අවශ්‍ය නැත්තේ කියන ප්‍රශ්නේ. හරි, ඊළඟට අහලා තිබුණේ අවශ්‍ය නම් නැවත මේක ගේනවද කියලා ප්‍රයිසින් ෆෝමියුලා එක. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ ආණ්ඩුවට මේ ඇනලිසිස් එකක් කරන්න කියලා රෙවිනිව් ලොස් එක මේ ෆ්ලක්චුවේටින් පැල් නිසා සහ discontinuation of using the formula කියන එක. ඔගොල්ලෝ අපිට පළවෙනි ප්‍රශ්න දෙකට උත්තර දීලා තියෙනවා. කරුණාකර අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද ඇයි ෆෝමියුලා එකක් අවශ්‍ය හෝ අවශ්‍ය නැත්තේ කියලා මේකට. මොකද අපි අපි කොන්ටෙක්ස්ට් එකක් ගමු. කොන්ටෙක්ස්ට් එක තමයි වැඩි කරන්න ආපු එක අපි ප්‍රශ්න කරාම අඩු වුණා. ඒක තමයි කොන්ටෙක්ස්ට් එක. ගරු සභාපතිතුමනි, මම අධ්‍යක්ෂ වෙළඳ අමාත්‍යංශයේ ඇතර මේ ඒ කියන්නේ ප්‍රයිසින් ෆෝමියුලා එක සම්බන්ධයෙන් මම දැන් පැහැදිලි කිරීමක් අමාත්‍යංශයේ ස්ථාවරයේ ඒ කියන්නේ වර්තමාන සම්බිලද අමාත්‍යංශයේ පාලිපත් ගල් එවිලා ඉන්නවා. එතකොට ඇත්තම මේ අපේ අමාත්‍යංශයේ ස්ථාවරයේ මේ දැන් ඒ කියන්නේ ප්‍රයිසින් ෆෝමියුලා එක ක්‍රියාත්මක කරන මම හිතන්නේ ඒ කාලයක ඇති අමාත්‍යමණේක අනුමැතිය දී තියෙන පයිල නියම ව්‍යාපෘතියක් හැටියට අන්ති සීමා සහිත කාලයක්. ඊට පස්සේ ඒ කියන්නේ බෙලඳ පොලේ ඉල්ලුම සැපයීම මත ප්‍රයිසින් ෆෝමියුලා ගන්න නැතුව මිල තීරණය කරන්න කියලා. නමුත් බෙලඳ අමාත්‍යංශයේ මිල ඉහළ යාම සහ පහළ යාම ජාත්‍යන්තර බෙලඳ පොලේ හේ අවශ්‍ය ඉන්ටර්ෆියරන්ස් එක කරන බලපෑම් කළා. ඒ වගේ තත්ත්වයක් තමයි එමෙතුම අපේ ස්ථාවරයේ වෙලා තියෙන වර්තමානයේදී. දැන් එතකොට අවුරුද්දක් කරා දැන් මට කියන්නකෝ, දැන් ප්‍රයිසින් ෆෝමියුලා එකක් ඔය එකක් එන්නේ වෙළඳ පොලේ අසාර්ථකභාවයක් තියෙනවන්නේ රජය මැදිහත් වෙන්නේ. තරගකාරීත්වයක් තියෙනවනම් රජය මැදිහත් වෙන්න ඕනේ නැහනේ. එතකොට කතිපයාධිකාරියක් හරි යම්කිසි කණ්ඩායමකට මාකට් ෂෙයාර් එක වැඩි නම් තමයි රජය මැදිහත් වෙන්නේ. ඒකට තමයි කන්සියුමර් අෆෙයර්ස් ඔතොරිටි එක තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම කියන්නකෝ මේකේ මාකට් ෂෙයාර් එක කොහොමද තියෙන්නේ. ඒතර දැන් වර්තමානයේ තත්ත්වය ගිය අවුරුදු 23 අවුරුද්ද ගත්තොත් එහෙම අපේ ටෝටල් ඇත්තම මිල්ක් පවුඩර් එකේ 80% 88% වගේ තියෙන ආයනික කිරිපිටි වල ෂෙයා එක. එතකොට දේශීය නිෂ්පාදනයකේ තියෙන 111% වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ ලෝකල් සහ ඉම්පෝට් කියන එක. එතකොට මාකට් ෂෙයාර් එක මොකද්ද ආයනික ප්‍රතිශතය? ඒකේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ මෙට්‍රෝන 60000ක් අපි ආයනික කරලා තියෙනවා. ඒක නෙමෙයි අහන්නේ. ඒක නෙමෙයි අහන්නේ. මම නිගන්ජිලා. මගේ පාරිභෝගික අධිකාරිය තමයි ඔබ. ඔව් ඒකේ මාකට් ෂෙයාර් එක නැහැ නේ. මේකේ තියෙනවානේ. හා සෝරි. තියෙනවා. 100% 168ක්. ඔව්. ඔක්තෝබර් 22. 168ක් තිබිලා තියෙන එක සමාගමකට. So if you take the market share comparison between 22 and 23, sir, actually one has fallen to 54. Yes, because the major company which has lead the market on previous years has gone down because local companies have improved and some other new companies also have entered into the market, sir. So එතකොට දැන් ඕගොල්ලන්ගේ තියනවාද අර HH මේ මාකට් ෂෙයාර් එක අන්ඩියු ඉන්ෆ්ලුවන්ස් එකක් වෙනවද නැද්ද කියලා සයන්ටිෆිකලි චෙක් කරන ක්‍රමයක් තියෙනවද කන්සියුමර් අෆෙයර්ස් ඔතොරිටි එකට? HHI the Hirschman Herfindahl index කියලා තියෙනව නේද? Yes sir, but we are not using those kind of indexes. The what we are doing is actually we are taking their annual sales and production and we are continuously monitoring with regard to this tax revision. Actually the authority there is a pricing formula which has been inbuilt by your leadership and actually the determinants have been fixed
And if you take, when we formulate the pricing formula, actually the companies like importers and the government has not agreed for certain determinants. Therefore, it has been run as a pilot run. So actually, the after 2021, they have so many issues in implementation of pricing formula with the dollar crisis and LC terms and all, which has been extended for 6 months. Their holding cost also increased. And their capacities have been gone down, actually. The market capacity gone down. And purchasing power also gone down. Accordingly, the actually milk powder has been removed from this specified item. When it comes to your question with regard to the government, after inquiry, the companies have reduced the prices. Actually, the Honorable Minister of the Trade, frequently we are monitoring the GDT index and CIF. And then and there, we have called the companies and we have requested them to reduce the prices as per the estimated we are doing. So actually, if you take the 2023, the prices have came down drastically, and authority and the ministry has requested from the companies to reduce the prices. They have not. Therefore, only it has been suggested by the ministry to the finance ministry to capture that portion, and they have implemented PAL. So accordingly, the revenue, if you take the government, if you take the milk powder prices, around 833 rupees is charged as a tax. So what you are saying is, you told them to do it, there is no fixed formula, they didn't do it, so they were extracting that as profits to them. You want to take it to the government, so you put a PAL in there. That's what you are saying? Actually, sir, I'm not telling like that, because but that is why you said they are taking an additional profit without reducing. We are, additional profit in this, sir, we are monitoring then and there, and we are monitoring, and either it's government taking as a revenue or the companies have been requested to reduce the prices. Ms. Jagannathan, you are one of the very capable officials, right? But you were part of this committee that formula came up with this formula. You said they didn't agree. I have the original document. It says Deputy Secretary of the Treasury Atapattu, Secretary Public Distribution Vijayawardena, DG Consumer Affairs Fauza, Director Consumer Affairs Jagannathan, Director Department Finance Madampe, Director Trade and Investment Representative, there is no name, Fonterra Brands, Garlage, Maliban Milk Products, Bandar, Maliban Milk Products, Gunasekar. They have all agreed. They have all signed this. Yes, sir. Right? But and also, sir, yes. I will recall the incident, sir. Do you remember that when pricing formula was established and sent it to the authority, the board of the authority has recommended to take CIF or GDT prices, whichever is lower, because that has to be the consumer benefit. The authority has taken that decision and forwarded. Okay. Then the companies has not agreed for that because they said it is unfavorable for the companies. Then the cost of living committee asked you to intervene and resolve this issue. Do you remember the meeting is held at the Department of Censors? Right? I don't exactly remember, but go ahead. I believe you. Whatever you say, go ahead. So you mediated, and okay, Thereafter it was decided to do as a pilot run because okay, the GDT auction price or different four categories have been given, sir. Yes. That is not the actually finalized pricing formula. Yes. It was a test run. Yes. Now, when you do a test run, you understand the problems and improve it. You don't let go because you are unable to control it. Yes, sir. But the thing is, after 2021, the economic conditions and the situations have been changed with the COVID crisis all. Okay, there were a lot of volatility. Okay, understood. Yes. Now it is not, no. Now it is, there is no volatility. Now, as a matter of fact, Mr. Jagannathan, you know, in this it says if there is more than a 10% deviation, you can take certain steps. You don't have to stick to the formula. So I agree the standard deviations were different, so the variance was high. So therefore, we took it out. But now?
So if you take that May 2024 custom data accordingly, and the prices has to be like 2000, the companies, the market prices are ranging like 2000 per kg. You can take that 910, 920 up to 1050, the prices have ranged because there is a competition prevails in the market. If you take certain brands are selling at a lowest price, where consumer can buy at lowest price, 910, and certain brands are selling at 910, 920, where the consumer can buy the prices at that range. If you take our formula, our estimated price itself, if you take break-even point of and 920, 925 range. But if you take certain full cream milk powder company, as you know, they have brand value. They are paying for brand value for the foreign nationals. So their prices are somewhat higher. So there is a choice that consumer not to go for those brands, because they are actually charging higher in the sense because they are paying brand loyalty and their capacities, machineries, their production capacities have gone down accordingly. They may charging because now the authority is in the view that the competition has to be promoted, and accordingly that if you take local milk powder companies market share actually have gone up if you see the market share figures. Yes, but then Tama make what is the price of the local milk powder? එතකොට මෙතන අපි බලන්නේ consumer පැත්ත බලනවාමද? ඔගොල්ලෝ consumer affairs authority නේ. So 910 the prices are prevails from 910 920 400 grams 1050. When we are doing the pricing formula, there was a packets mostly available for 1 kg packs. If you go to now the market, the 1 kg packs are rarely available, and most of them producing 400 and 250 grams because the market has changed according to the consumer buying pattern. So what I'm saying is, now this is what is happening now, as far as I understand, you don't have a formula, you monitor it, and the minister says, threatens you better reduce the price. Right. No, sir. Actually, we are the determinants we are following as per the formula which we have prepared earlier, as you said. The thing is that determinant base is like if you are giving the overhead at that time of different rate, but we are changing that as per the current conditions. And accordingly, we are estimating the prices monthly. Yes, but then there are alphabet A, B, C, D going up to S. That's such a complicated formula, no, this you, one. You have any system to monitor formula? Monitor formula in the sense, actually, system in the sense, the custom data we are extracting. Yeah. So based on custom data, and there is an index called GDT index. And how they are sending every day? Custom data we are getting weekly, sir. Weekly. But the product nature and all, monitoring monthly, like the estimated price. Weekly also we are preparing. And based on that only, we have recommended the ministry that to charge excessive margin, which is... You know, Honorable Sir... I don't know, there are normally, there are any media, they are coming prices, there are increase or prices very high, and they are monitoring that time. Otherwise, I don't know exactly they are... You're right, I agree. Monitoring. That is what I'm saying. You know, when prices go down, there is always the opportunity for these people to extract profits, right? When the prices go up, they come to you and say, now prices have gone up, we have to increase. So actually, when Treasury has imposed taxes, that it has not been implemented based on some others' recommendation, because this is actually the ministry has recommended. There is because we monitoring, we have reported to ministry as a line ministry, and we have consultation with the finance ministry as well. Based on that only, the excess profit has been extracted by the finance ministry. So the thing is, sir, now market, they are utilizing different market techniques. Even though they are marking MRP, they are putting some discount offering,
And if you take the milk powder packet, they are putting some 600 gram excess. Like they are using different marketing techniques in order to attract the market. So even though marked MRP is like that, in festival season, they have offered a lot of discounts and all. See, the thing. Oh. දැන් මේ ක්වෙස්චන් එක ඇයි අද එන්නේ? දැන් මේකේ ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් නැහැනේ. හාල් වලට විතරයි තියෙන්නේ. ඉතින් මොකක්ද මේක රීකන්සිඩරේෂන් එකක්. උනේ මේ අමතුමා අපිට පැල් එක වැඩි කරන්න ආවා. එතකොට අපි ඇහුවා ඇයි මේක වැඩි කරන්නේ තවදුරටත් මාකට් එක ලෝක වෙළඳ පොලේ මාකට් එක පල්ලෙහාට එනවනේ. ඉතින් මේක වැඩි කරනවා වෙනුවට අඩුවිය යුතු නැද්ද කියලා. ඒක තමයි මෙතන අපි අහපු ප්‍රශ්නේ. හරි. එතකොට දැන් මේක මාන්නේ දැන් අද මේක ගන්න. ඔව් අද ගෙනාවේ මොකද අපි ඒක ඉවරයක් කරලා තිබුණේ නැහැ. අපි ඇහුවේ මේගොල්ලොන්ගෙන් අද මේකට අපිට ප්‍රූව් කරන්න දෙයක් නැහැ. අපි ඇහුවේ ඇයි ෆාමිල එක මේ ෆලෝ කරන්නේ නැත්තේ කියලා. හරි. අනේ එතකොට වර්ල්ඩ් ප්‍රයිසස් අඩු වෙද්දී ඇයි මේ වැඩි කරන්න ඉල්ලුවේ කියන එක ඔබතුමා කිව්වේ එකක්. දැන් මේකේ මට තියෙන ප්‍රශ්නේ දැන් ෆිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් මේක කරන්නේ. එතකොට නෑ මේ මේ කන්සියුමර් ෆෑස් එකනේ නෑ නෑ කන්සියුමර් ෆෑස් එන්නේ මේනේ පැල් අරවම යදානේ ෆිනෑන්ස් මිනිස්ටර් කෙනා නෑ නෑ පැල් එක දාන ෆිනෑන්ස් මිනිස්ටර් කියා අනිත් ඒවා මේගොල්ලන්ට කිසිම පව එකක් නෑ මම දන්නේ මට ප්‍රයිස් කන්ට්‍රෝල් එක ගියාම පාරිභෝග අධිකාරියට කිසිම බලයක් නෑ හරි දැන් ප්‍රයිස් කන්ට්‍රෝල් එක අයින් කරලා තියෙන සම්පූර්ණයෙන්ම මේක සම්පූර්ණයෙන් අයින් කරන්න ගියාම කවදින්ද අරද specify the it has been removed from specified item 2021 October 8 oh ek yani me price formula ekai una me ekai una habai finance minister kinguth ek taxes dana kota me gulo monitor karanna one local industry ekak vinash karaganni nathuwa me tax ekak amelima damme mama trade minister inna kali hati api me apita thiyena loku prashnaya api wedi karanna loka wenda pulu wedi unon wedi unna dunne ne end of the year we go through the audited accounts and see if they have a loss අපි හැම වෙලෙම මැද හිටියේ. ඉතින් මේක ඇත්තටම වෙන්න ඕනේ ලෝකල් ඉන්ඩස්ට්‍රි එක රැකෙන්න ඕනේ. මන් දකින්න නැත්නම් ලෝකල් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණ විනාශ වෙනවා. දැන් ලෝකල් ඉන්ඩස්ට්‍රි එක දැන් බලන්න මේගොල්ලෝ අපිට එවලා තියෙනවා අද ડોකියුමන්ට්ස් වාගේ. ඉම්පෝට් එක රත්ති 2000 ඇවරේජ් ප්‍රයිස් එක 2672යි, ඇන්ක 2659යි, නෙස්ප්‍රේ 2600යි. ඒව තමයි ඉම්පෝට්. නෑ ලෝකල් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලෝකල් කිරිගොයිය. ආ නෑ මේ මෙතන තියෙන්නේ ලෝකල් මේ මිල්ක් පවුඩර්නේ. මේ පවුඩර් එක ඊට පස්සේ තියෙනවා මැලිබ පවුඩර් එකනේ කන්ට්‍රෝල් වෙන්නේ ලෝකල් මේ කිරිගොවිය රැකෙන්නේ එතනනේ ප්‍රයිස් එක මෙයා වෙන්නේ ඔව් දැන් ඒ උනාට මේ මේකනේ සමහර යෝගට් හදන්නේ අඩු වුණාම කිරිපිටි වලින් යෝගට් හදනවා නෑ ඒකනේ දැන් රෙකඩ්ස් ලංකාවේ දැන් මේ මේකෝල එවලා තියෙන අපිට එවපු ડોකියුමන්ට් එක මම මේ කියවන්නේ හැබැයි දැන් මෙතන තියෙනවා මැලිබන් කියන්නේ ලෝකල් කියලා ලෝකල්ද මැලිබන් ඉට්ස් අ බ්‍රෑන්ඩ් නේ මැලිබන් මේ කවුද අපිට එව්වේ ලෝකල් කියන්නේ ලෝකල් කම්පනිස් දැන් මැලිබන් කියන්නේ ලෝකල් කම්පනියක් නේ ඒක නේ මැලිබන් there are two brands they are producing one milko brand which is 920 ලෝකලුත් ඉම්පෝට් කරන එකක් නේ ලෝකලි ස්පේන් ඉවඩ තින්ස් රත්ති brand they are selling at no රත්ති is not they are one මැලිබන් brand they are selling at 1050 ඔනේ මේක අපිට ලොකුවට ආගිය කරන්න දෙයක් නැහැ අපි අහපු ප්‍රශ්නේ හරිම ඒ කියන්නේ යම් කිසි ඉන්ටර්වෙන්ෂන් එකක් ඕනේ නම් හරි දැන් අර මම නැවතත් මේ 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 මිස් ජගනාදන්ට කියන්නේ අර මේක සයන්ටිෆික් වෙන්න HHI කියලා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා ඒක තමයි ලෝකේ කන්සියුමර් ෆෙයාර්ස් ඔතොරිටීස් මනින්නේ මාකට් එක කොන වෙලාද නැද්ද කියලා ඉතින් මේ ඉන්ඩෙක්ස් එකට අනුව මාකට් මැනිපියුලේෂන් එකක් හරි මාකට් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි නම් කතිපයාධිකාරීකට හෝ ඒකාධිකාරීකට හෝ එහෙමත් නැත්නම් ඔලිගෝපලියකට එහෙමනම් ඉන්ටර්වීන් කරන්න පුළුවන්. එතකොට කාගේ හරි දේශපාලන තීරණයක් විය යුත්තේ නැහැ යම් කිසි දෙයකට ඉන්ටර්වීන් වෙනවද නැද්ද කියන එක. ඒක දේශපාලන අධිකාරියෙන් එළියට ඇවිල්ලා සයන්ටිෆිකලි චෙක් කරන්න පුළුවන්. එහෙම තමයි බොහෝ රටවල එහෙමයි වෙන්නේ. ඒක HHI ඉන්ඩෙක්ස් එකක් හදාගන්න. දැන් සබාවුතුව සිස්ටම් එකක් නැති එක නෙමෙයි ප්‍රශ්නේ. අයියෝ ඉතින් බලන්නකෝ. මම කියන්නේ ඉතින් දැන් මොකද නිලධාරින්ට දොස් කියලා වැඩකුත් නැහැ අපිට මං හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ කොම කොමාරි දැන් අදන්න ඕනේ නැත්නම් ඉතින් ඒක තමයි මම මගේ යෝජනාව මේකයි මේ සාකච්ඡාව මෙතනින් හැට අරන් යන්න ඕනේ නැහැ මගේ යෝජනාව ඕගොල්ලෝ කියලා සාකච්ඡා කරන්න HHI ඉන්ඩෙක්ස් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න ඒ HHI ඉන්ඩෙක්ස් එක ඉන්ට්‍රොඩියුස් කරාම ගරු ඇමතුමා ඒතර ඉන්ඩෙක්ස් එක වෙනස් වෙනකොට අපි දන්නවා මෙතන මාකට් කෝනර් එකක් වෙනවා කියලා එහෙම වුණොත් ඉතින් පුළුවන් ඉන්ටර්වීන් කරන්න
එහෙම නැත්නම් කම්පිටිෂන් එක තියෙන්න පුළුවන්. But you can't intervene when there is no price control. No, no. Consumer affairs, they can't do anything. Correct. What I'm saying, honorable mem, for no harm's sake, yes. Yeah. Right. So what? Price is controlling supply and demand, and there are correct. Consumers. Correct. ඉතින් දැන් අපිට දැන් මේ වාගේ දැන් මේක කොන වෙලානේ තියෙන්නේ. එක එක ආයතනයකට 50%ක් තියෙනවා නම්. එතන මාක් දැන් බලන්න ඩයලොග් ආයතනයේ 50%ක් තියෙනවා රෙගුලේටර් කෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ මොකද ඕනතරම් කම්පිටිටර්ස්ලා ඉන්නවා නම් රෙගුලේටර් කෙනෙක් ඕනේ නැහැ. හැබැයි බ්‍රෑන්ඩ්ස් දෙකක් තුනක් නම් වැඩිපුර තියෙන මේක දිගට ගෙනියන්න ඕනේ නැහැ. බ්‍රෑන්ඩ්ස් දෙකක් තුනක් නම් වැඩිපුර තියෙන්නේ. එහෙමනම් සයන්ටිෆිකලි අපිට චෙක් කරන ක්‍රම තියෙනවා මාකට් එක කොහොම වෙනවද නැද්ද කියලා. ඉතින් එවැනි දේක් පාවිච්චි කරොත් මේ කරගන්න සයන්ටිෆිකලි ටෙක්නිකලි පහසුයි කියන එක විතරයි මගේ යෝජනාව. Okay, so I will inform to management. Yes, please, go ahead. Sorry, what did you say? I will inform to the management, sir. Yes, ehema kiyala hariyanne. Oya ne management? No, sir, because there is a competition and promotion division, so for their studies that they can apply that HSIC. Right. Okay, thank you. That's it. We are adjourned.